අයිබෝවන්. මනුෂ්‍ය වර්ගයා වගේම සත්ව වර්ගයත් නිදහසට ආදරය කරනවා, නිදහසට ප්‍රේම කරනවා. ඒ නිසාම තමයි නිදහස වෙනුවෙන් සටන් කරන්නේ. ඒ තරමටම නිදහස වටින නිසා අපේ මුතුන් මිත්තෝ අනාගත පරපුර වෙනුවෙන් තමන්ගේ ජීවිත පූජා කළෙත් නිදහස අනාගතය වෙනුවෙන් නිර්මාණය කර දෙන්න. හෙට දවසේදී අපිට සුවිශේෂී දවසක්. බ්‍රිතාන්‍යයට යටත් වෙලා හිටපු අපේ රට ඩොමිනියන් තත්ත්වය යටතේ දේශපාලනික නිදහස ලැබලා හෙට දවසේදී හරියටම වසර 71ක් සපිරෙනවා. අපි හිතුවා මාධ්‍ය වගකීම ඉටු කරන්න හෙට දවසේ 71 වෙනි ජාතික දිනේ අපි සමරද්දී අනාගතයේදී අනාගතය වෙනුවෙන් අපේ රට ආර්ථික, සමාජීය සහ සංස්කෘතික මෙයාදී වූ අංශයන් තුළ නිදහසක් නිර්මාණය කරගන්න කොහොමද කටයුතු කරන්න කියන කාරණාව පිළිබඳව කතා බහ කරන්න. මේ වෙනුවෙන් මේ අවස්ථාවට මාත් එක්ක සම්බන්ධ වෙනවා සබරකම පළාතේ නව ආණ්ඩුකාර ධම්ම දිසානායක මහත්මයා. ආයුබෝවන් ඔබතුමන්ට. ආයුබෝවන් දිනසේ. මම හිතුවා අපේ කතා බහට පිවිසෙන්න කලින් මේ වගේ දෙයක් ඔබතුමාගෙන් දැනගන්නට සබරකම පළාතේ නව ආණ්ඩුකාර ධුරයට ඔබතුමා පත් වුණේ. මොනවද සබරකම පළාත වෙනුවෙන් මොන වගේ සංවර්ධන සැලැස්මක්ද මේ වෙනකොට ඔබතුමාගේ හිතේ තියෙන්නේ? දිනසේ එකක් සබරකම බොහොම ලස්සන පළාතක්. ඒ වගේම සබරකමුවේ ජනයාත් ඉතාමත්ම හොඳ කට්ටියක්. ඉතින් නමුත් සබරගමුව පිළිබඳව මට පැවරී ඇති වගකීම එක්තරා ආකාරයකට මේ බලවත් වෙලා තියෙනවා මේ කාලේ. ඒකට එක හේතුවක් තමයි අවුරුද්දයි මාස 4ක් තිස්සේ පළාත් සභා මැතිවරණය පැවැත්වෙලා නැහැ. සබරගමුව පළාතෙත් පළාත් සභාව ඉස්සරහට යන්නේ මේ මහජන නියෝජිතයන් නැතුව. ඒ නිසායි මහජන නියෝජිතයන්ගෙන් විශේෂම අමාත්‍යාංශ පහක් ගත්තොත් එහෙම ඇත්තම අමාත්‍යාංශ පහක් කියන්නේ අංශ විශාල ප්‍රමාණයක්. ඒවායේ වගකීමත් බොහෝ දුරට පැවරලා තියෙන්නේ ආණ්ඩුකාරවරයාට විසිරුවා හැර තිබෙන සියලුම පළාත් සභාවල තත්ත්වය මේක. නමුත් සබරගමු පළාත සම්බන්ධව වැඩපිළිවෙලක් හැදීම කියන එක මම විශ්වාස කරන ආකාරයට සිද්ධ විය යුත්තේ තනි පුජ්‍යලෙක් කේන්ද්‍ර කරගෙන නෙවෙයි. විශේෂයෙන්ම මැතිවරණයකින් පස්සේ පළාත් සභාවට තේරී පත්වන මහජන නියෝජිතයන්, ඒ වගේම සබරගම් පළාතේ නිලධාරීන්, අනිත් පැත්තෙන් ගත්තට පස්සේ ඉතාමත්ම සංවර්ධන කටයුතු සඳහා අදහස් වශයෙන්, ඒ වගේම වෙනත් පැතිවලින් මැදිහත් වෙන කැමති ජනතාව, මේ කට්ටිය එකට එකතු වෙලා තමයි සංවර්ධන සැලැස්මක් සකසා ගත යුත්තේ. මට කරන්න පුළුවන් එකට පහසුකම් සපයන එක සහ ඊට අවශ්‍ය මූලික උදව් සපයන එක. නමුත් ප්‍රධාන වශයෙන්ම ගත්තොත් එහෙම දැන් වෙනකොට පරිපාලනමය කාර්යයන් බොහොමයක් පැවරලා තියෙනවා. ඒකෙදී මම උත්සාහ කරන දේ තමයි අමාත්‍යාංශ තාමත් තියෙනවා, ඇමතිවරු නැති වුණාට. ඒතරේ අමාත්‍යාංශවල ලේකම්වරු තනි තනියෙන් නෙමෙයි සාමූහිකව එකට ඒකාබද්ධ කරලා එක් අමාත්‍යාංශයක වැඩක් කරනකොට අනිත් අමාත්‍යාංශවලත් උදව් ලැබෙන ආකාරයට පොදු සම්මුතිය හදාගෙන කමිටු හදාගෙන මැතිවරණයක් පැවැත්වෙන තුරු ජනතා නියෝජිතයන් එන තුරු සබරගමු පළාත් සභාව පවත්වාගෙන යාම තමයි මගේ අරමුණ කියනවට වඩා මම මැදිහත් වෙන කාර්යය. මොකද හේතුව මේ සබරගමුවේ තියෙන සුවිශේෂී භාවය තමයි දිස්ත්‍රික්ක දෙක ගත්තොත් එම කෑගල්ල සහ රත්නපුර ආර්ථිකමය වශයෙන් ගත්තට පස්සේ විවිධයි. විශේෂයෙන්ම රත්නපුර ඔබ දන්නවා මූලික වශයෙන්ම ජනප්‍රිය සහ ප්‍රසිද්ධ මැණික් කර්මාන්තය පිළිබඳව කෑගල්ල ගත්තොත් ඊට වඩා වෙනස්. ඉතින් මෙහෙම ගත්තට පස්සේ ඒ වගේම දැන් දිස්ත්‍රික්ක දෙක ඇතුලේ ගත්තත් විවිධතා ගොඩක් තියෙනවා. මුණ දෙන ගැටලුත් විවිධයි, හැබැයි බරපතලයි. ඉතින් මේ සේරම දේවල් නිරීක්ෂණය කරමින් සහ අධ්‍යයනය කරමින් තමයි මම මේ කාලේ ඉන්නේ කියලා කිව්වොත් තමයි ගොඩක් නිවැරදි. ඔව්, අපි දැන් අපේ කතා බහට යොමු වෙමු. නිදහසට 71යි අපි රට යා යුතු මඟ ගැන කතා කරන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රටේ උත්තරීතර නීතිය සඳහන් වෙනවා පෙබරවාරි 4 ශ්‍රී ලංකා ජනරජයේ ජාතික දිනය වෙනවා කියලා. ඒ නිසාම වත්මන් රජය තීරණය කරන හෙට දවසේ ඉඳලා අපි මෙතෙක් කාලයක් හඳුන්වපු නිදහස් දිනය ජාතික දිනය ලෙස ප්‍රකාශයට පත් කරන්න. ඒ නිසා හෙට ඉඳලා අපිට කටට හුරු කරගන්න ඕන වචනයක් බවට පත් වෙනවා මේ ජාතික දිනය, නැෂනල් ඩේ කියන දේ පිළිබඳව. ඉතින් මම ඔබතුමාගෙන් අහන්න කැමතියි විවිධ මතිමතාන්තර දැන් සමාජය තුළ ගොඩනැගෙන මේ නිදහස් දිනය ජාතික දිනය බවට පරිවර්තනය වීම ගැන. මේ පිළිබඳ ඔබතුමාගේ අදහසත් එක්ක අපි අපේ කතා බහ පටන් ගමු. මෙහෙමයි, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජාතික දිනය කියලා නම් කිරීම පිළිබඳව මට ගැටලුවකුත් නැහැ. මට ඒ පිළිබඳව ලොකු පරස්පරතා නැහැ. හැබැයි විවහාරය අනුව ගත්තට පස්සේ මිනිසුන්ගේ
මනසට කාලාන්තරයක් තිස්සේ පුරුදුලා තියෙන නිදහස් දිනේ කියන කාරණේ. අනිත් එක ජාතික දිනේ කියනවට වඩා වැඩි අරුතක් සහ වැඩි හැඟීම් මාලාවක් නිදහස් දිනේ කියනකොට මනුෂ්‍යන්ට දැනෙනවා. ඉතින් ඒ නිසා මට හිතනවා අනුක්‍රම ව්‍යවස්ථාව කෙසේ වෙතත් එක්තරා විදිහකට ඔබ වැඩසටහන නම් කරලා තිබුණ ආකාරයටම මේක ජාතික නිදහස් දිනේ හෝ නිදහස් ජාතික දිනේ විදිහට නම් වුණා නම් හොඳයි කියලා. මොකද හේතුව අපි සමහර වෙලාවල් වලට වචන භාවිතා කළ යුත්තේ එක්තරා ආකාරයකට ඒකෙන් තවත් අරමුණු කීපයක් මුල් කරගෙන විශේෂම ගත්තොත් එහෙම ඇයි අපි ජාතික දිනේ කියන්නේ ඒකෙන් අපි අදහස් කරන්නේ අපි ජාතියක් විදිහට ඒකට ඒකාබද්ධ කරන එහෙම නැත්නම් ගත්තොත් එම ජන වර්ග අතර තියෙන පරස්පරතා නැති කරමින් එක් ජාතියක් කරා යන ගමනකටද ගැටවන්න එක හොඳයි. අනිත් පැත්තෙන් ගත්තොත් එම නිදහස් දිනේ කියන එකෙන් අර්ථවත් වෙන්නේ 1948 ඔබ අර මුලින් කිව්ව ඩොමිනියන් නිදහසෙන් පස්සේ ඉස්සරහට එන ගමන පටන් ගත්ත තැන එතන. ඒ නිසා ඒක තවමත් මනුෂ්‍යයන්ට වැඩිපුර දැනෙනවා කියන අර්ථයකින් නම් ඒත් කමක් නැහැ. හැබැයි මං හිතන්නේ මේ දෙකම වැදගත් නිසා මට හිතනවා මේක වැඩසටහනේ නම් කළා තිබුණ ආකාරයටම ජාතික නිදහස් දිනේ කියලා මම බාර ගන්න කැමතියි. මම බාර ගන්න කැමති මම ඒකට කැමතියි. ඔව් අපිත් ඒ කාරණාව බාර ගන්නවා. ඒ වගේම මට මතක් දේශික පාලක පන්තියකට පාලන බලය මාරු වෙන්නේ 1948. මේක ගැනත් විවේචන තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම 1948 පස්සෙත් ආපු දරුණු විවේචනයක් තමයි විශේෂම ලංකාවේ වාමාංශික ව්‍යාපාර මත කරපු විවේචනයක් තමයි මේ ලංකාව තවමත් නිදහස ලැබලා නැහැ කියන එක. අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම බණ්ඩාරනායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවා ගැනීමේදී ඔවුන් එක්තරා ආකාරයකට ඒ පක්ෂය නම් කිරීමෙන්ම කරේ යම් මට්ටමකට නිදහස පිළිබඳව කාරණේ තව තවත් අවධාරණය විය යුතුයි කියන කාරණය. මේක ඇත්තටම ගත්තොත් ඔවුන් අවධාරණය කරේ ලිබරල් නිදහස කියන එක. විශේෂම ගත්තොත් එම පුජ්ජර නිදහස, දීපල පිළිබඳ නිදහස, ජීවත් වීමේ පිළිබඳව නිදහස, මේ කියන කාරණා මුල් කරගත්ත දේශපාලන අරුතක් ඇතුව තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන එකත් නම් කරන්නේ. ඒ වගේම ගත්තොත් වාමාංශික ව්‍යාපාර විසින් මත කරපු කාරණේ ලංකාව තවමත් නිදහස ලැබලා නැහැයි කියන එක. ඒ හැම එකකින්ම කියවෙන දෙයක් තමයි නිදහස ලැබලා නැහැ කියනවට වඩා නිදහස පටන් ගත්ත මොහොත විදිහට 948 නම් කරන්න පුළුවන් කියන එක. හැබැයි ඊට පස්සේ එන ප්‍රශ්නය තමයි මේ අවස්ථාව අපි පාවිච්චි කරාද කියන එක. විශේෂම ගත්තොත් එහෙම නිදහස මොකටද? එකක් තමයි නිදහස කියලා කියන එක මෙන් අදහස් වෙන්නේ නැහැ මුළුමනින්ම ඕනිම කෙනෙකුට ඕනෑම දෙයක් කරන්න පුළුවන් කියන එක එකකින් අදහස් වෙන්නේ නැහැ. නිදහස කියන එක විනයක් එක්තරා ආකාරයකට. නිදහස කියන්නේ විනයක් නැති එකක් නෙවෙයි. ඒතර නිදහස විනයක් වෙන්නෙම නිදහස අවශ්‍ය වෙන්නේ යම්කිසි ජන සමාජයක ඉන්න ජනයාගේ යහපැවැත්ම සඳහා. well-being of the people. ඒ කියන්නේ ජනයාගේ යහපැවැත්ම සඳහා තමයි නිදහස අවශ්‍ය වෙන්නේ. ඒතර ජනයාගේ යහපැවැත්ම රඳාපවතින්නේ කවර කොන්දේසි මතද? එකක් තමයි ආර්ථික කොන්දේසි මත අංක 1. මොකද යම්කිසි රටක ජනයා නිරාහාරව ඉන්නවා නම් එහෙම නැත්නම් ගත්තොත් ඔවුන්ට පානීය ජලය නැත්තම් එහෙම නැත්නම් ගත්තොත් එම ඔවුන්ට යටතල පහසුකම් නැත්තම් ඒ මූලික අවශ්‍යතා නැත්නම් එහෙම ඒ රටක නිදහස කියන සංකල්පය අහසේ පාවුණාට වැඩක් නැහැ. එතකොට අර මූලික අවශ්‍යතා සම්පූර්ණ වෙලා තියෙන්න ඕනේ. අනිත් පැත්තෙන් ගත්තට පස්සේ වෙන දේ තමයි දේශපාලන නිදහස කියන එක. විශේෂම ගත්තොත් එම තමන් අරබයාවන ප්‍රතිපත්තිමය කාරණා සම්බන්ධයෙන් නැත්නම් ඒ තීන්දුව තීරණ ගැනීම සම්බන්ධයෙන් ඒවා සම්පාදනය කිරීම සම්බන්ධයෙන් ජනයාට මැදිහත් වෙන්න තියෙන අයිතිය සහ ඉඩ. අයිතිය විතරක් තිබුණාට වැඩක් නැහැ දිනුසි. ඊට අදාළ ඉඩ සලසලා තියෙන්න ඕනේ. නැත්නම් වෙන්නේ අපිට කියන්න පුළුවන් ඉතාමත්ම ඉහළ පෙළේ හෝටලයකට ඕනෙම කෙනෙකුට ගිහිල්ලා කෑම කන්න පුළුවන් කියලා කියන්න පුළුවන්. ඔව් අයිතියකුත් තියෙනවා. හැබැයි යන්න සල්ලි ඕනේ. ඉතින් මෙතනයි හිර වෙන තැන. ඉතින් එහෙම ගත්තට පස්සේ නිදහස වඩාත් අර්ථවත් වන්නේ ඒ නිදහසට ප්‍රවේශ වීමට ජනයාට කොයිතරම් දුරකට අපි ඉඩ සලසලා තියෙනවාද කියන කාරණේ මත මම හිතන්නේ යම් යම් මට්ටම් වලින් අපිට ඒක කරගන්න පුළුවන් වුණා. නමුත් අපිට තවමත් ප්‍රශස්ත මට්ටමකට මේක ගෙන එන්න බැරි වුණා. ඉතින් ඒකෙන් පෙන්න දෙයක් තමයි ඔබ අර කිව්ව අවස්ථාව. නිදහස කියන්නේ 1948 අපට ලැබුණු අවස්ථාවක් නම් ඒ අවස්ථාව නිසි ලෙස කළමනාකරණය කර ගනිමින් වඩාත් වැඩි ප්‍රතිලාභ ලබා ගැනීමට අපි එක්තරා විදිහ අපෝසත්කමක් දක්වලා තියෙනවා. ඔව් දැන් ඔබතුමා මතක් කරපු නිසා මටත් හිතුණා දැන් ආර්ථික පැත්ත ගැන මොන හරි කතා කරන්න. ඒකට හේතුව තමයි දැන් අපි දේශපාලන නිදහස මීට වසර 71කට පෙර ලබා ගත්තන් පස්සේ අපි එතන ඉඳලා උත්සාහ කරන්නේ හැම රජයක්ම
පත්වුණු හැම රජයක්ම විවිධ ව්‍යවස්ථාවන් යටතේ උත්සාහ කරන්නේ ආර්ථික නිදහස ලබා ගන්න. ඒතර අපිත් එක්ක යටත් විදිතයක් බවට පත් වෙච්චි ඉන්දියාව, සිංගප්පූරුව, මැලේසියාව කියන රටවල් අද අපි ඉන්න තැනට වඩා ඉතාමත් ඉස්සරහින් ඉන්නවා. ආර්ථික වශයෙන් ඉදිරියෙන් ඉන්නවා. අපිට ඇයි අපි ඇයි පසුගාමී වෙන්නේ? අපිට ඔවුන්ට තියෙන මේ ජාතික වැඩපිළිවෙල ඇයි අපේ රට තුල තවම නිර්මාණය වෙලා නැත්තේ? ඒකට හේතුව තමයි ලංකාවේ මේ ඇත්තටම ගත්තොත් එම නිදහසෙන් පස්සේ, ඒ කියන්නේ 1948න් පස්සේ ලංකාව කියන රාජ්‍ය සංවිධානය කිරීමේ වගකීම පැවරෙන්නේ ලංකාවේ පාලකීන්ටනේ. රාජ්‍යයක් කියන එක මේ නිකම්ම නිකන් හිස් කම්පියුටර් එකක් නෙවෙයි. ඒ කියන්නේ මේ ප්‍රෝග්‍රෑම් කරන දි කම්පියුටර් එකක් නෙමෙයි රාජ්‍ය කියන එක. ලංකාව යම් මට්ටමකට ඒ වගේ පේනවා එක වෙලාවකට. මොකද එකට එකක් සම්බන්ධ නැහැ. සමහර විට හදන වැඩපිළිවෙළ එක වැඩපිළිවෙළක් අනිත් වැඩපිළිවෙළට එරෙහි. නැත්නම් ඒ වැඩපිළිවෙළෙන් තවත් වැඩපිළිවෙළක් ප්‍රශ්න කෙරෙනවා. මේවා අතර ඒකාබද්ධ විධිමත් සැලැස්මක් නැහැ. එතකොට දැන් ලංකාව කියන රාජ්‍ය නිදහස කියන දිනෙන් පස්සේ අපි නිසිලස සංවිධානය කරගත්තද? සංවිධානය කරන උත්සාහයක් ගත්තා. හැබැයි ඒ සංවිධානය කරන්න ගත්ත උත්සාහය තුළ ප්‍රබල වුණේ වාර්ගික ප්‍රශ්නය. ඒ කියන්නේ ලංකාවේ රාජ්‍ය ප්‍රතිසංස්කරණය කරන්න යනකොට රාජ්‍ය ප්‍රතිසංස්කරණය කරනවා කියලා කියන්නේ ඒකේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙන්නට පුළුවන්, නැත්නම් ඒක ප්‍රතිපත්ති වෙන්නට පුළුවන්, අනිකුත් වැඩපිළිවෙළ වෙන්නට පුළුවන්. ඒකෙදි ආර්ථික කාරණයට දුන්න ඉඩ ඉතාමත්ම අඩුයි. ඒ කියන්නේ රාජ්‍ය ප්‍රතිසංස්කරණය කරන්න හැදුවේ, රාජ්‍ය සංවිධානය කරන්න හැදුවේ ආර්ථික දෘෂ්ටි කෝණයකින් නෙවෙයි, බොහෝ දුරට ගත්තොත් එහෙම වාර්ගික දෘෂ්ටි කෝණයකින්. ඒක හරියෙත් නැහැ. ඒ නිසා ආර්ථික කාරණේ පැත්තකට ගියා. අනිත් පැත්තෙන් ගත්තට පස්සේ, අනිකුත් සුබ සාධන ක්‍රමවේද ගත්තට පස්සේ ඒ ප්‍රවේශයෙන් රාජ්‍ය ප්‍රතිසංස්කරණය කරන්න ගියෙත් නැහැ. ඒ නිසා මට දැනන විදිහට, මේක මගේ අදහස, කෙනෙකුට විරුද්ධ වෙන්න පුළුවන්, ලංකාවේ රාජ්‍ය සංවිධානය කිරීම කියන එක ආංශික වුණා. නැත්නම් එක පැත්තකට බර වුණා. පුද්ගල කේන්ද්‍රීය වුණා කිව්ව. ඒක එකක් මං කියන දන්නේ වෙන එකක්. මොකද හේතුව එක පැත්තකට ගියා කියන එක මං අදහස් කරේ, මම මෙහෙම එකක් කියන්න. දැන් ලංකාවේ රාජ්‍ය සේවයේ දැන් ඉන්නවා 116ක් විතර. ඔව්. මේ 116ම ඕනිද කියලා ඇහුවොත් එහෙම. මේ ලංකාව කියන රාජ්‍ය නඩත්තු කරන්න, ලංකාව කියන රාජ්‍යයේ රාජ්‍ය පරිපාලන කටයුතු කරගන්න 116ක් ඕනිද? මගේ මතේ ඕනේ නැහැ කියන එක. මේක ඕනම් පහකින් කරන්න පුළුවන්. දැන් මේ e-governance ඇවිල්ලා තියෙන හින්දා ඕනම් මේක දෙකකින් කරන්න පුළුවන්. හැබැයි ඇයි රස්සා වැඩි උනේ? රස්සා වැඩි උනේ දිනුසි ආර්ථික හේතු මත නෙවෙයි. රස්සා වැඩි උනේ සේවාදායක අනුග්‍රහක සම්බන්ධතාවය මත පදනම් වුණු දේශපාලන හේතු උඩ. ආණ්ඩු එනවා, ආණ්ඩු යනවා. එක ආණ්ඩුවක් එනකොට ඒ ආණ්ඩුවෙන් රස්සා දෙනවා එයාලගේ හිතවතුන්ට. තව ආණ්ඩුවක් එනකොට ඒ ආණ්ඩුව රස්සා දෙනවා එයාලගේ හිතවතුන්ට. මේ නිසා රාජ්‍ය සංස්ථා, මණ්ඩල අධිකාරී, දෙපාර්තමේන්තු හැම තැනකම විශාල සේවක අතිරික්තයක් තියෙනවා. නිලධාරී අතිරික්තයක් තියෙනවා. දැන් සමහර විට අපි මෙහෙම හිතමු. මේක මම ගිය ආණ්ඩුවේ මමත් නිලධාරියෙක් වෙලා ඉන්න කාලේ මං මතු කරපු අදහසක්. දැන් ඒකෙදි එකවරම මට මතකයි 51,000 උපාධිධාරීන්ට රැකියා දුන්නා. ඒකට මම විරුද්ධ වුණා එක්කෙනෙක්. උපාධිධාරීන් මට බැන්නා ඒ කාලේ. පත්තරවලිනුත් මට බැන්නා. මං විරුද්ධ වුණේ තර්කයක් උඩ. ඒකට හේතුව තමයි මේ රාජ්‍ය සේවයට තවත් සෙනග ඕනේ නැහැ. ඒ වෙනකොට හිටියා 14,00,000. සෙනගෝනි නෑ. මං ඒ කාලේ කියපු දේ තමයි 400,000කින් මේ වැඩේ කරන්න පුළුවන් කියලා. ඒතර ප්‍රශ්නයක් එනවනේ. මොකද ප්‍රශ්නේ? ප්‍රශ්නේ තමයි එහෙමනම් මේ උපාධිධාරීන් කොහොමද ජීවත් වෙන්නේ? අපි දියුණුවයි කියන ධනේශ්වර රටවල් එකට හොඳ උපක්‍රමයක් පාවිච්චි කරලා තියෙනවා. ඔවුන් කරන දේ තමයි ඒකට රස්සා දෙනව නෙමෙයි. ඒක කියන්නේ ඩෝල් එකක් කියලා. ඒකට ඊට ජීවත් වෙන්න පුළුවන් ආධාරයක් දෙනවා. ඉතින් දැන් අපි ගත්තොත් එහෙම අපේ උපාධිධාරීන්ට මුලින් ගත්තට පස්සේ දුන්නේ රුපියල් 10,000යි. මං හිතන්නේ දැන් ඊට වඩා වැඩි. අදටත් ඔවුන්ට කරන්න වැඩක් නැහැ. ඔවුන්ට අපි කන්තෝරුවල නැත්නම් කාර්යාලවල කරන්න වැඩක් නැහැ. අපි හිතමු ඔවුන්ට 20,000ක් දීලා ගෙදර තිව්වා නම් ඔවුන් ඉගෙන ගනි, ඔවුන් වෙන වෙන ස්වයං රැකියාවලට යොමු වෙයි, ගොඩක් දේවල් කරන්න පටන් ගනි. හැබැයි එහෙම කරේ නැහැනේ අපි. අපි කරන්නේ මොකද්ද? 51,000කට දුන්නම ඊට පස්සේ තවත් 10,000 හැම ආණ්ඩුවක්ම ඊට පස්සේ ආණ්ඩු දුන්නා. දැන් මේ ආණ්ඩුවත් දෙනවා. ඒතර ඒකෙන් වෙන දේ තමයි අර දේශපාලන වාසි ගැන හිතනවා මිසක් ආර්ථික ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම කිරීම සම්බන්ධව අපි හිතන්නේ නැහැ. ඒකයි මම කිව්වේ ලංකාවේ රාජ්‍ය සේවය මෙච්චර පුළුල් වුණේ ආර්ථික හේතු මත නෙවෙයි. නැත්නම් ආර්ථික සංවර්ධනය පිළිබඳව ඉලක්ක සාධනය කර ගැනීමට නෙවෙයි, දේශපාලන බලාරමුණු සඳහා. ඒකයි මම කිව්වේ ආංශිකයි කියලා. මම ආංශිකයි කිව්වේ ඒ අර්ථයෙන්. එහෙම ගත්තට පස්සේ උන දෙයක් තමයි ලංකාව කියන රාජ්‍ය තවමත් සංවිධානාත්මක රාජ්‍යයක් නෙවෙයි. රාජ්‍යයක් කියන්නේ ඉතාමත්ම සංවිධානාත්මක. ඔබ ඉස්සර උදාහරණ කීපයක් ගත්තා. ඒ අතරින් මම එක උදාහරණයක් ගන්නම්. මම සිංගප්පූරුව ගත්තොත් එහෙම.
සිංගප්පූරුව කියන සංවිධානාත්මකයි. ඒක කම්පැනියක් වගේ තමයි, කුඩා බල ප්‍රදේශයක් කම්පැනියක් වගේ. ඒ නිසාමත් එක ලේසි. හැබැයි අපි ගමුකෝ කලින් තිබුණු සෝවියට් දේශේ. ඒක සංවිධානාත්මක රාජ්‍යයක්. ඒ රාජ්‍ය කියන එක සංවිධානය කරනවා. අපි ගමුකෝ දැන් තියෙන දකුණු කොරියාව. ඒක සංවිධානය කරලා තියෙන්නේ. ඇමරිකා එක්සත් ජනපදයේ ගත්තත්, එහෙම නැත්නම් ගත සාම්ප්‍රදායික අනුක්‍රමයක් ක්‍රියාත්මක වන මහා බ්‍රිතාන්‍යයේ ගත්තත්, ඒවා සංවිධිත රාජ්‍ය. අපිට එහෙම කියන්න පුළුවන්ද? නිදහස ලැබ අවුරුදු 71යි. නමුත් අපි තවමත් අසංවිධානාත්මකයි. සරලම උදාහරණයක් මම ගන්නම්. මහාමාර්ග දෙපාර්තමේන්තුවෙන් තාර දාගෙන යනවා, ජල සම්පාදන මණ්ඩලයෙන් පාර කඩාගෙන යනවා. ඊයේ තාර දානවා, අද කඩනවා. මම සරල උදාහරණයක් ගන්නකො. දැන් අපි සැලසුම් කරා කටුනායක මේ අධිවේගී මාර්ගය. දැන් එතන දැන් පටන් අරන් තියෙනවා මේ අර උඩින් යන මේ කනුමත දිවෙන අධිවේගී මාර්ගය. ඒතර දැන් එතන ප්‍රවේශය දැන් වහලා ඒක කඩනවා. එතෙන්ට කෝටි කීයක් යන්න ඇද්ද? දැන් මේක අනාගත දැන් මං මේ හිතන දෙයක් තමයි, මේ අලුත් සැලැස්ම අලුත් නෑ. අඩුම ගානේ මේකත් අවුරුදු 5ක් 10ක් පරණයි. හැබැයි එතකොට හිතුනේ නැත්තේ මේ කෝටි ගානක් වියදම් කරූප එක තව අවුරුදු 3කින් කඩන්න වෙනවා කියලා හිතලා පුළුවන් නේද? ඒක නොහදා ඉන්න. ඒක මොකද මේ අතර සම්බන්ධීකරණයක් නෑ. මේ සරල කාරණා. හැබැයි ලොකු පාඩම්. සම්බන්ධීකරණයක් නෑ. ඒ නිසා අර දැන් අපි ගත්තොත් එම ඇරිස්ටෝටල් කිව්වා දිනුසේ රාජ්‍ය කියන්නේ ඉන්ද්‍රිය පද්ධතියක් වගේ කියලා. එතන මේ ඉන්ද්‍රිය පද්ධතිය එකට එකක් සම්බන්ධ වෙන්න එපා. හැබැයි අපේ රාජ්‍ය ඉන්ද්‍රිය පද්ධතියක් නෙවෙයි, නිකන් ගහකින් වටු පොල්වල්ලක් වගේ. එක එක පැත්තට එක එක පොල් ගෙඩි යනවා. ඔව්. ඒ වගේම තමයි දැන් ජාතික වැඩපිළිවෙලක අවශ්‍යතාවය තමයි ඔය දිගින් දිගටම මතුවෙන්නේ. අර උපාධිධාරීන්ගේ කාරණාව මතක් කරපු නිසා මට හිතුණා දැන් අපේ රට ගත්තොත් අපිට කරන්න වැඩ ගොඩක් තියෙනවා. ආර්ථික වශයෙන් අපිට ගොඩනගන්න ගොඩක් දේවල් තියෙනවා. මොකද අපිට තියෙනවා අපේ රටේ සම්පත් ගොඩක්. ඉතින් මේ සම්පත් ප්‍රයෝජනට අරගෙන අපිට බැරිද ඔය දීපු උපාධිධාරීන්ට ක්‍රමවත් ආර්ථික වැඩපිළිවෙළ ඔවුන්ට කරන්න ඕන, මේ ශ්‍රම බලකායට අනිවාර්යයෙන්ම කරන්න ඕන තරම් වැඩ ප්‍රමාණයක් තියෙනවා. ඒ වැඩ ප්‍රමාණය නොමැතිකම නෙමෙයිද මෙතන තියෙන ගැටලුව? වැඩ ප්‍රමාණය තියෙනවා, නමුත් කළමනාකරණය කිරීම නොහැකියාව. මූලික වශයෙන්ම ලංකාව පිළිබඳව කාරණේ මම හිතන්නේ හැමෝම නිදහසට කැමති, හැමෝම රට සංවර්ධනය කරන්න කැමති. අපේ රටේ දේශපාලඥයෝ ගත්තොත් එහෙම ඔවුන් නිරන්තරයෙන් කියන දෙයක් තමයි මේ රට සංවර්ධනය කරන්න ඕනේ කියන එක. හැබැයි සංවර්ධනය කරන්න කාරණා කීපයක් මේ පදනම් වෙන්න ඕනේ. එකක් තමයි ඉතාමත්ම නිශ්චිත විධිමත් වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ. එතකොට ඔබ කලින් මතු කර පුජ්‍යල සාධකය කියන එක, පුජ්‍යල කේන්ද්‍රීය වුණාද කියන එක. පුජ්‍යල සාධකය නොදගත් නැහැ. ලෝකේ බොහෝ රටවල් වල වඩාත් හොඳ රාජ්‍යයක් නැත්නම් වඩාත් හොඳ සංවිධානාත්මක රාජ්‍යයක් ගොඩනගා ගැනීමේදී පුජ්‍යලික සාධකත් පුජ්‍යල සාධක බලවත් වුණා. උදාහරණයක් විදිහට සෝවිත් දේශය ගත්තොත් ලෙනින්, එහෙම නැත්නම් ගත්තොත් ෆ්‍රාන්සේ ගත්තොත් ඩිගෝල්, චාර්ල්ස් ඩිගෝල්. ඊළඟට ගත්තොත් එහෙම මේ චීනය ගත්තොත් එහෙම මාඕ සේතුන්. ඊට පස්සේ ආපු ගොඩක් චීනේ නායකයෝ. එහෙම ගත්තට පස්සේ පුජ්‍යල සාධක බලවත්. හැබැයි පුජ්‍යල සාධකයේ බලවත් වුණ පලියට වැඩපිළිවෙලක් නැතුව ඉස්සරහට යන්න බෑ. නමුත් දැන් වෙලා තියෙන දේ තමයි අපේ රටේ පිටින් පිට පුජ්‍යලයන් එනවා. ඔවුන් ඉතාමත්ම හොඳ අය එනවා, බලවත් අය එනවා, ශක්තිමත් අය එනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ වැඩපිළිවෙලක් නැහැ. ඒතර වැඩපිළිවෙලක් තිබුණාට පස්සේ අවශ්‍ය වෙනවා ඒ වැඩපිළිවෙල නිසියාකාරයෙන් කළමනාකරණය කිරීමක්. කළමනාකරණය සඳහා අවශ්‍ය ඉතාමත්ම හොඳ ඒක දන්න වැඩකරුවන් ටිකක්. දැන් ප්‍රශ්නේ තියෙන්නේ අපේ රටේ තීරණාත්මක අංශ බාර වෙලා තියෙන්නේ, නැත්නම් තීරණාත්මක අංශ බාර දෙන්නේ එවැනි දක්ෂ කළමනාකරුවන්ටද කියන ප්‍රශ්නේ තියෙනවා. ඒතර ඔබ කියන උපාධිධාරීන් සම්බන්ධ කාරණේ මම ඒක වතු කරේ. නමුත් මම කියව උපාධිධාරීන් සම්බන්ධ කාරණේ කළ යුතු ආකාරය ඒක නෙවෙයි. හුදු දිකටම අපි දෙනවනේ හැම අවුරුද්දකම අපි උපාධිධාරීන්ට රැකියා දෙනවා. රැකියා දෙන්නේ හැබැයි වැඩ දෙන්නේ නැහැ. ඒ කියන්නේ රස්සාවක් දෙනවා. අපි රස්සාවක් දෙන්න ඕනේ රස්සාවක් නැති එක්කනා ගැන දුක හිතලම නෙවෙයි. පව් එයාට රස්සාවක් දුන්නා කියලා නෙවෙයි. ඒ රස්සාව කොයිතරම් දුරකට රටේ සංවර්ධනයට අපිට දායක කරගන්න පුළුවන්ද කියන කාරණේ සලකලා බලලා. නමුත් පෙන්න දෙයක් තමයි මම ආපහු අතෙන්ට යන්නේ අපේ රාජ්‍ය ඒ ආකාරයට සියලු දෙනා ඒකාබද්ධ කරගනිමින් හොඳ වැඩපිළිවෙලක් කරදී ඒක හොඳට කළමනාකරණය කරගනිමින් ගෙන යාම සඳහා වූ සංවිධානාත්මක රාජ්‍ය ක්‍රමයක් ගොඩනගලා නැහැ. මේ ගැටලුව අපි ඉස්සරහට තියෙනවා. ඔව්, දැන් සංවිධානාත්මක රාජ්‍යයන් පිහිටවපු රටවල් ගැනත් ඔබතුමා මතු කළා. ඒතර මේ සංවිධාන රාජ්‍ය, සංවිධාන රට, මේ සංවිධාන විව ඇත්තම හදන්නේ කොහොමද? එකක් තමයි අපි අපේ අපි වෙන්න ඕනේ. අපි දැන් ලංකාව එක එක තැන් වලට සංසන්දනය කරනවනේ. දැන් උදාහරණයක් විදිහට ගොඩක් අය කියන දත්තම එක්ක ලංකාව සිංගප්පූරුවක් කරන්න යනවා. ඔව්. එක්ක ලංකාව කොරියාවක් කරන්න යනවා.
ඉන්දියාව මම දන්න ඉන්දියාව මම ගිහින් තියෙන ඉන්දියාව ඉන්දියාව මිලියන ගානක් කෝටි ගණනක් මිනිස්සු අන්ත අසරණයි දුක් විඳිනවා. බැසිකලි නෑ කන්න නෑ බොන්න නෑ ගොඩක් ප්‍රශ්න. නමුත් ඉන්දියාව මිසයිල් පව හදලා තියෙනවා. එහෙම තමයි. එයාලට පාලකන්ට ඕනේ මිසයිල්. සාමාන්‍ය මිනිස්සුන්ට ඕනේ කන්න පාන් කෑල්ලක් නැත්නම් බත් ටික. දැන් තවතයි චීනෙත් එක්ක අපි සංසන්දනය කරනවා. චීනෙත් එක්ක අපි සංසන්දනය කරනවා. මම කියන්නේ මේ සංසන්දනය කිරීමම අපේ එක්තරා ආකාරයකට ගත්තොත් එහෙම මොකක්ද ඒකට කියන්නේ එක්තරා විදිහ අසරණ භාවයක්. අසරණ භාවයක්. ගැතිකමක්. අපි වෙන්න ඕනේ අංක එක. ලංකාවල මම කවුරු හරි අනුකරණය කරන්න ගියොත් මොකද වෙන්නේ? ඒක ධම්ම කියලා කෙනෙක් නැහැ නේ. මාව අනුකරණය කරන්නත් එපා කවුරුවත්. ඒකෙනා වෙන්න ඕනේ. අපි හැමදාම උන දේ තමයි අපිට අපි ගැන හීනමානයක් හදාගෙන අපි අනිත් අය වෙන්න දිව්වා. තවම බැහැ. ඒක නිකන් හරියට සුසන්තිකා ජයසිංහත් එක්ක මන් දුවන්න පටන් ගත්තා වගේ. සුසන්තිකා දුවනවා මම පස්සෙන් දුවනවා. මට කවදාවත් සුසන්තිකාව පහු කරන්න බෑ. ඒ නිසා සුසන්තිකා නැති ලෝකෙක මට දුවන්න පුළුවන්. දැන් මෙතන වෙලා තියෙන දේ තමයි අපේ සංවර්ධන ආකෘති කොහෙන් ගත්තේ ඒවද? ඔව්. අපේ වෙළඳපොළ මුළුමනින්ම අද වෙන විට අපි නෙමෙයි හසුරවන්නේ. විවිධ වෙළඳ කිවිසුම් වෙන්නට පුළුවන් වෙනත් එකඟතාව වෙන්නට පුළුවන් අපේ රටේ වෙළඳාම ස්වදේශික වෙළඳාම පිළිබඳව ස්වාධිපත්‍ය අපිට නැති වෙලා තියෙනවා. ඒ කියන්නේ ඒකට විවිධ බලපෑම් තියෙනවා. අනිත් පැත්තෙන් ගත්තොත් එම අපේ රටේ වෙළඳාමම එක්තරා විදිහ ජාවාරමක් බවට පත් වෙලා තියෙනවා. මෙන්න මේවත් ගැටලු. අනිත් පැත්තෙන් ගත්තට පස්සේ තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි අපි හිතනවා මේ රට කාර්මික රටක් කරන්න පුළුවන් කියලා. අපි හිතන්නේ නැහැ. අපි රට දේශපාලඥයෝ හිතනවා. ඒ කියන්නේ කට්ටිය හිතන්නේ කාර්මීකරණය වුණොත් විතරයි රටකට සංවර්ධනය වෙන්න පුළුවන් කියලා. නැහැ. කෘෂිකර්මය කියන්නේ සංවර්ධනයේ ප්‍රධානම ආකාරයක්. ඒව ගැන අපි හිතන්නේ නැහැ. අනිත් පැත්තෙන් ගත්තට පස්සේ මේ රට මෙහෙම වෙලා තියෙන්නේ එක්තරා ආකාරයකට මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හරි ලෝක බැංකුවේ හරි අන පිළිගත්තේ නැති හින්දායි කියලා හිතන කට්ටියකුත් ඉන්නවා. එහෙමමත් නැහැ. එක්තරා ආකාරයකට අපිට අපේ රට අපිට ඕනි තැනකට ගෙනියන්න නම් අපිට පුළුවන්කම ලැබෙන්න ඕනේ. එකක් අපි අභ්‍යන්තරිකව අපේ රට විනයගත කරගන්න ඕනේ. ඔය අපි කතා කරන සිංගප්පූරුවේ අපි කියන්නේ D3ක් නේ ආවේ. මුලින් ආවේ ඩිසිප්ලින්, විනය. සිංගප්පූරුවේ හැදුවේ මේ මෛත්‍රී භාවනාවෙන් නෙවෙයි. ඒක වෙන අති දැවැන්ත ප්‍රචණ්ඩත්වයක් මුදාහැරියා. දෙවෙනි එක තමයි සංවර්ධනය. තුන්වෙනි එක තමයි ප්‍රජාතන්ත්‍රවාදය. මං කියන්නේ ඒක මෙහෙ අනුකරණය කරන්න ඕනේ නැහැ. අපිට ඊට එහාගේ දේශපාලන සමාජ දර්ශන අපේ සමාජයේ තියෙනවා. අපිට බෞද්ධ දර්ශනයට වඩා පිටරටින් එන මොකක් හරි එක වචනයක් ලොකු වෙන වෙලාවල් තියෙනවානේ. ඔන්න ඔතන ගැටලුව තියෙන්නේ. එහෙම ගත්තට පස්සේ මේ රට සංවර්ධනය කිරීමට නම් නැත්නම් මේ රට නිදහස් රටක් බවට පත් කිරීමට නම් පරිපූර්ණ නිදහස් රටක් බවට පත් කිරීමට නම් අපි ගත යුතු එකමකක් තමයි අපිට අපේ රට විදිහට අපේ රට තුලින්ම ගොඩනගන්න පුළුවන් විදිහ මොකක්ද කියලා ඉස්සලා හොයන්න ඕනේ. ඊට පස්සේ එළින් උදව් ගන්න ඕනේ ඒකට. එළියෙන් අපි හුදකලා වෙලා ඒ කට්ටියත් එක රණ්ඩු වෙන්න යන්න ඕනේ. අපි උදව් ගන්න ඕනේ. හැබැයි දැන් වෙලා තියෙන්නේ එයාලා තීරණය කරනවා අපේ රටේ කොහොම වෙන්න ඕනද කියලා. අපේ රටේ පාර්ලිමේන්තු කොහොමද වෙන්න ඕනේ කියලා තීරණය කරන්නේ පිට රටවල්. අපේ රටේ පරිපාලනය කොහොමද කියලා තීරණය කරන්නේ පිට රටවල්. අපේ රටේ වෙළඳාම කොහොමද වෙන්න ඕනේ කියලා තීරණය කරන්නේ පිට රටවල් සහ නැත්නම් ජාත්‍යන්තර සංවිධාන. මේ හැම එකම තීරණය කරන්නේ එයාලා. ඉතින් මොකද්ද අපේ නිදහස? අපි ගැන සියලු තීරණ ගන්නේ අපේ මුහුද සීමාවෙන් එහා ඉන්න කට්ටිය නම් මං හිතන්නේ නැහැ අපිට ඒක නිදහසක් විදියට අර්ථකථනය කරගන්න පුළුවන් කියලා. ඒ නිසා අපි ගත යුතු මගේ අංක එකේ පියවර විදියට මම නම් හිතන්නේ අපි අපේ පාසල් මට්ටමේ දරුවන් ඉදලා පටන් ගන්න ඕනේ මේක. ඉස්සෙල්ලා අපි වෙමු කියන එක සමාජගත කරන්න ඕනේ. ඔව් ඔබතුමා මතු කරන්නේ ලංකාවට බාර දෙන්න ඕන. ඒ කාරණාව ඔබතුමා මතු කරන්නේ. මේ මට ඒ කියනකොට මෙහෙම දෙයක් මතක් වෙනවා. දැන් බ්‍රිතාන්‍යයන් බොහොම හොඳට ලංකාව පිළිබඳ විශ්ලේෂණයක් කරා. ඔවුන් අඳුනගත්තේ මේ රට අමුද්‍රව්‍ය මූලාශ්‍රයක් විදිහට, හොඳ වෙළඳපළක් නිර්මාණය කරගන්න පුළුවන් තැනක් විදිහට. හැබැයි අපි තවමත් මෙතන ඉන්නේ අපිට ඒ හඳුනා ගැනීම කරන්න බැරි වුණ නිසාද? මෙහෙමයි. ඉතින් අපිත් වෙළඳපළක් වෙලා ඉන්නවා. ඒ කියන්නේ ඒ කට්ටියට දැන් ඇත්තටම ගත්තොත් එම ඔබ ඉතාමත්ම නිවැරදි. ඒ කියන්නේ මේ මුල් කාලේ ඉඳන්ම ගොඩක් යුරෝපීය ජාතීන්ට අවශ්‍යලා තිබුණේ එක්කෝ ලංකාව වෙළඳ මධ්‍යස්ථානයක් කරගන්න. එහෙම නැත්නම් ගත්තොත් එහෙම ලංකාවේ මොන හරි බඩු ටිකක් එක්කෝ මංකොල්ල කාගෙන යන්න නැත්නම් මේ ඉතාමත්ම අඩු මිලකට අරන් යන්න. ඒ කියන්නේ මේ රට තියාගත්තේ සතිපොලක් වගේ. එක්තරා විදිහ සතිපොලක් වගේ. එනවා වෙළඳන් කරනවා මොන හරි ටිකක් අරගෙන යනවා. ඉතින් ඒක තවමත් නැතර වෙලා නැහැ. දැන් වෙනකොට මෙහෙම තියෙන දේ තමයි අපේ මද්‍රව්‍ය අහුවෙන ආකාරය දැක්කට පස්සේ තේරෙනවා. දැන් වෙන විට මේක නිකන් අර ඒ කියන්නේ අර ට්‍රාන්සිට් ඒරියා එක. ඒ කියන්නේ මේ
එකනර එක තැනකින් තව තැනකට බඩු ගෙනියන අර මේ ලැබුම් හලක් බවට පත් වෙලා තියෙනවා. දැන් මේ සේරම දේවල් බලනකොට පේන දෙයක් තමයි එක්තරා ආකාරයකට අපිව යටත් කරගත්ත ජාතීන් අපට නිදහස දුන්නයි කියලා අපි හිතුවට අපි තවමත් ඉන්නේ ඔවුන්ගේ ආකෘතිය සහ ඔවුන්ගේ අරමුණේ. ඔවුන්ගේ අරමුණේ ඉන්නේ. මොකද්ද ඔවුන්ගේ අරමුණ? අපවැනි රටවල් ඔවුන් හා සමානින් වීමට කටයුතු කළ නොකළ යුතුයි. අනිත් පැත්තෙන් ගත්තට පස්සේ ඔවුන්ගේ ආධිපත්‍ය හැම පැත්තකම මේක හිතන්නේ ආර්ථික විතරක් කියලා. අධ්‍යාපනයේ කාගේ ආධිපත්‍යද තියෙන්නේ? වෙදකමේ වෛද්‍ය සේවයේ කාගේ ආධිපත්‍යද තියෙන්නේ? ඖෂධවල කාගේ ආධිපත්‍යද තියෙන්නේ? ආයුධවල මේ හැම දෙයකම ගත්තොත් මද්ද්‍රව්‍යවල විතරක් නෙවෙයි හැම දෙයකම ආධිපත්‍ය තියෙන්නේ අපිට නෙවෙයි ඔවුන්ට. එතකොට තවමත් අර ආකෘතිම ක්‍රියාත්මක වෙනවා. අපි හැබැයි හිතනවා එයාලා පේන්නේ නැහනේ අපිට. පේන නැති නිසා අපි නිදහස් කියලා. හැබැයි ඇත්ත ප්‍රායෝගික ලෝකයක් ඇතුලේ ඔවුන් නිදහස් අපි තවමත් ඔවුන්ට ගැතේ. ඔව්, ඒ වගේම තමයි දැන් අපි නිදහස් වෙලා වසර 71ක් සපිරෙනවා. ඒ වගේම මේ කාරණාව මට මතු කරන්න හිතුන ඔබතුමන්ට දැන් බ්‍රිතාන්‍යයන් අපිට ලංකාව බාර දෙනකොට අපි නයන තිරට ඒකී රට ඒකී ලංකාව. හැබැයි අද වෙනකොට අපේ රටේ බොහෝ දේවල් වල තීරණාත්මක සාධක වෙන ඔබතුමන් කිව්වා වගේ විදේශ රටවල් එහෙම නැත්නම් බහුජාතික සමාගම්. ඇයි මේ වසර 71 තුළ මේ තරම් පරිවර්තනයක් උනේ? අර කතාවක් තියෙනවා මේ අපි අනවශ්‍ය දේවල් ඕනවට වඩා මිලදී ගත්තොත් අපට අත්‍යවශ්‍ය දේවල් ටික දවසකින් විකුණන්න වෙනවා කියලා. ඔව්. දැන් අපිට වෙලා තියෙන්නේ ඒක. ලංකාව ගත්ත ගොඩාක් දේවල් අපිට අවශ්‍ය නැති දේවල්. අපි මෙහෙම හිතමුකෝ. මේ දැන් තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි ඩොලරේ යගේ ඉහළ යනවා. රුපියල පහළ වැටෙනවා. දැන් පොඩ්ඩක් රුපියල ශක්තිමත් වෙන්න පටන් ගත්තා. ශක්තිමත් වෙනවා කියන්නේ ඒක මේ වගේ එක නිකන් හරියට මේ දැනට අවුරුදු 5කට වඩා දැන් අපි ශක්තිමත් කියන එක නෙමෙයි. ඔව්. අර ගිය වේගය පොඩ්ඩක් මන්දගාමී වෙලා තියෙනවා. හැබැයි ලංකාවේ මේ දවස්වල රේගුව ගැනත් වැඩිපුර කතා කරන හින්දා ඕන්න අපිට රේගුවෙන් අහන්න පුළුවන් ලංකාවට ගේන භාණ්ඩ වලින් කොයිතරම් ප්‍රමාණයෙන් ලංකාවට ඕනි දේවල්ද කියලා. ලංකාවට සරුංගල් ගෙන්නනවා. ලංකාවට දැන් මම දැක්ක මේ දවස්වල පත්තරවල ලංකාවට ජාතික කුටිත් ගෙන්නලා තියෙනවා. අන්න හොඳම නිදහස පිළිබඳව ඒක ප්‍රකාශයට පත් වෙනවා. අපි නිදහස් හැබැයි ගොඩක් ජාතික කොඩි වල මේඩ් ඉන් චයිනා කියලා ගහලා තියෙනවායි කියලා දැන් මේ දවස්වල මාධ්‍ය වාර්තා කරනවා. දැන් මෙහෙම ගත්තට පස්සේ පත්පාඩ ගන්ධ කටුවල් බටුද ගම්මිරිස්ද මෙහි හැදන්න පුළුවන් වෙස් මුහුණුද වෙසක් කූඩුද මේ සේරඳවල් පිටින් කියනවා. මේ ගේන ලැයිස්තුව හදලා මේ සමහර දේවල් අනවශ්‍යයි කියලා අපි නැවැත්තුවොත් එහෙම එකෙන් ඉතිරි වෙන්නේ අපේ විදේශ විනිමය. එකෙන් ඉහළ යන්නේ අපේ රුපියලේ වටිනාකම. නමුත් මේ ගැන අපිට කිසිම මේ සූදානමක් කර නැත්නම් මේ පිළිබඳව කිසිම මැදිහත් වීමක් කරන්න අපේ කිසිදු මේ කණ්ඩායමක් සූදානම් නැහැ. දැන් එහෙම ගත්තට පස්සේ ලංකාවේ මූලිකම ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා එකක් තමයි අපි පිටින් ගත්ත ගොඩක් දේවල් අපිට ඕන නැති දේවල්. දැන් මම පෙනෙහිටන කාරණා ටිකක් කියන්නම්. මම හිතනවා ලංකාවට අධිවේගී මාර්ගවලට වඩා ලංකාවට හොඳ දුම්රිය මාර්ග තිබුණා නම් ඒකෙන් පොදු ජනයාට වෙන යහපත වැඩි. අධිවේගී මාර්ග හදන්නේ අධිවේගී මාර්ගවල යන අයගේ බදු සල්විලින් විතරක් නෙවෙයිනේ. මේ රටේ කුලී වැඩ කළා නැත්නම් පොල් ගහකට නැගලා ගන්න ගානකින් පාගෙඩියක් ගන්න මිනිහෙක් ගෙනුත් බද්දක් අය වෙනවා. ඒතර ඒ සේරම දේවල් වලින් තමයි අධිවේගී මාර්ග හදන්නේ. හැබැයි මේ මිනිස්සුන් අධිවේගී මාර්ගවල යන්න බැහැ. යන්න බැහැනේ. බයිසිකල් ලේන් නැහනේ, ත්‍රිවිල් ලේන් නැහනේ, කරත්ත ලේන් නැහනේ. එහෙනම් තනිකරම ඒවා යම්කිසි පිරිසකට සීමා වුණ එකක්. හැබැයි අපි හිතමු හොඳ දුම්රිය මාර්ග හැදුවොත් රටේ මගී ප්‍රවාහන සේවයේ මීට වඩා යහපත් වෙන්න ලොරි බස් වෙනුවට හොඳ බස් ගෙනාවා නම්, රටේ මහා මාර්ග පද්ධතිය මීට වඩා විධිමත් කරා නම්, ඒ කියන්නේ 2 ලේන් තියෙන එක 4 ලේන් කරා නම්, ඒවායින් මහජනයාට ලැබෙන වාසි වැඩි. පාරේ ගමන ඉතාමත්ම හොඳයි. හැබැයි අපි අධිවේගී මාර්ග හැදුවා. අධිවේගී මාර්ගත් එක්ක අපි අද වියදම් කරන වියදම අපි කියන ලාභ නෙමෙයි, යම්කිසි ආදායමක් ලබනවා. හැබැයි අති විශාල ධනස්කන්ධයක් අපි යට කරලා තියෙනවා. ඒ වගේ ගත්තට පස්සේ බොහෝ දේවල් මහා බෞද්ධාතික සමාගම් පිළිබඳව අපි චෝදනා කරනවා. බෞද්ධාතික සමාගම් නිකන් එන්නේ නැහැ. බෞද්ධාතික සමාගම් එක්ක අපේ ඉතාමත්ම හොඳ සම්බන්ධවල ඒ වැඩ කටයුතු කරගෙන යන්නේ. මේ ගොඩක් දේවල් ගත්තට පස්සේ පේන දෙයක් තමයි අපි අනවශ්‍ය ගොඩක් දේවල් පිටින් අරගෙන තියෙනවා. ඒ නිසා වෙලා තියෙන දේ තමයි අපේ අත්‍යවශ්‍ය දේවල් අපිට මගහැරලා තියෙනවා. අදටත් ග්‍රාමීය රෝහල්වල තත්ත්වය ඉතාමත්ම නරකයි. මම ඔබ මුලින්ම මගෙන් අහව සබරගමුව ගැන.
මම සබරගම ගැන කියන්නම්. සබරගමේ පාසල්වල 90%ක් මට නිලධාරීන් කියන දේ මම මේ කියන්නේ. තිබෙන ජලය බීමට නොසුදුසුයි. දරුවන් බොන්නේ ඒ වතුර. ඉතින් මෙහෙම ගත්තට පස්සේ පෞද්ගලික විදුලි බලාගාර සබරගමේ අස්සක් මුල්ලක් නැහැ අර හදලා දියහැලි සේරම විනාශ වෙලා තියෙනවා. මෙහෙම ගත්තට පස්සේ අපි අදිලාභය තකා යම්කිසි පිරිසක් කරන වැඩ නිසා වැඩි ලාභයක් බෙදියන්න ඕනි ජනයා මුළුමනින්ම අසරණලා ඉන්නවා. ඒ නිසා මට නම් හිතෙන්නේ පිටින් ගන්න ඕනි දේවල් ගත යුත්තේ මහා ජනයා කායකගේ සෞභාග්‍ය සඳහා මිසක් සුළු පිරිසකගේ සෞභාග්‍ය සඳහා නෙවෙයි. මේක අපිට තවම වෙනස් කරන්න බැරි වෙලා තියෙනවා. ඔව් දැන් එදාට වඩා අද වෙන විට මේ ගෝලීකරණ පරිසරයත් එක්ක තාක්ෂණික ලෝකයත් එක්ක බොහෝ දේවල් අපේ රටට එන්න විවෘත වෙලා තියෙනවා. ඕන දෙයකට අපේ රටට ඇතුළීමේ අවස්ථාවක් තියෙනවා. එතකොට එදා අපේ මුතුන් මිත්තන් මේ රට තුළ හොඳ සම්පෝෂිත ආර්ථික ක්‍රමයක් ඇති කරා. ඒ වගේම නිදහස ලබා ගන්නට ඔවුන්ට හැකියාවක් ලැබුණේ කරපු කැපකිරීම සහ පරිත්‍යාග නිසා. අපිට මේ වර්තමානයේ අනාගතයක් නිර්මාණය කරලා දුන්නේ කැපකිරීම පරිත්‍යාග නිසා. ඒ මුතුන් මිත්තන් ගාව තිබ්බ මානුෂීය බව ඒ ගුණදම් අපෙන් එපිටට ගියාදෝ කියලා අපිට හිතෙනවා. ඔව් ඉතින් ගෝලීයකරණේ වෙලා තියෙන අර කස්ත්‍රෝ කිව්වා වගේ ජාවාරමනේ. හ්ම්. දැන් කස්ත්‍රෝ ආනවනේ ගෝලීයකරණේ වන්නේ ආනවා කියන්නේ යා මරුණා මරන්නේ ඉස්සෙල්ලා අපි ගා. ඔව් ආනවා ගෝලීයකරණේ වෙන්නේ මොනවද කියලා. ඉතින් ගෝලීයකරුනේ බොහොම නග්න ධනවාදය. හ්ම්. එහෙම නැත්තම් මනුස්සකම් ගෝලීයකරණේ උනේ නැහැ. ඊට එහා ගියා අති දැවන්ත සංස්කෘතික සංහාරයක්. දැන් හිතන්න අපි මීට පෙර කතා කරපු එකක් මම කියන්නම් මෙතනත්. මොකද හේතුව අපි ගත්තොත් එහෙම අපේ ස්වදේශික බීජ වලට මොකද උනේ? ඔව්. සමහර අපි ඉස්සර තල්න බටු කිව්වට කියන ඒවට දැන් කියන්න වෙන්නේ කපන බටු කියලා. ඒ කියන්නේ ඒ තරම් වෙනස් වෙච්ච ජාන විකෘති කරපු අති විශාල භෝග ප්‍රමාණයක් දැන් ලංකාවට ඇවිත් තියෙනවා. ඒවට ලංකාවේ පොළව හරියන්න නම් විශාල පොහොර ප්‍රමාණයක් විශාල රසායන ද්‍රව්‍ය ප්‍රමාණයක් ගහන්න ඕනේ. මේ සේරම ගත්තට පස්සේ පේන දෙයක් තමයි එකක් අපේ ස්වභාවිකව අපේ කමක් තිබුණා නම් ඒක දැන් විනාශ වෙලා තියෙන්නේ. අද පාරේ තියෙන ඉරිඟු ලංකාවේ ඉරිඟු නෙවෙයි. ඔව්. ලංකාවේ ඉරිඟු කාපු අය අපි. හේන් ඉරිඟු කාපු අය අපි. ඒ ඉරිඟු නෙවෙයි පාරේ තියෙන්නේ මං හිතන්නේ සත්තුන් කන තියෙන ඉරිඟු ඒවා පිදුරු රහයි. හැබැයි අපේ අර රස ඉරිඟු දැන් ලංකාවේ නැහැ. මේක මෙක්සිකෝවටත් වුණා. මෙක්සිකෝවේ තිබුණා ස්වදේශික ඉරිඟු වර්ග 100ක් විතර. ඒ සේරම අද නැහැ. අද තියෙන්නේ බහුජාතික සමාගම් අර උඩ ගුවන් යාන වලින් ගිහිල්ලා බෙහෙත් ගහන මහා අක්කර දහස් ගානක යායවල හදන ඔය කියන මේ කියන්නේ වැඩි දිනු කලায় කියන බීජ වර්ග. මෙහෙම ගත්තට පස්සේ ස්වභාවික අපේකම් ලෝකේ ගොඩක් රටවල් නැති කරා වගේ ඔය කියන ගෝලීකරණය විසින් අපේ රටේ නැති කරලා තියෙනවා. ඒ වගේම තමයි අපේ මනුස්ස ප්‍රජාව තුළ තිබුණු ඔබ ඔය කිව්ව මනුස්සකම් හරි එහෙම නැත්නම් කත්ව සම්බන්ධතා ජාල හරි මිතුරුකම් හරි ඒ කියන්නේ එකිනෙකට බද්ධ වී වැඩ කිරීම කියන එක හරි මුළුමනින්ම අයින් කළා තියෙනවා. ගෝලීයකරණය හරහා මේ රටවල් වලට ආපු දේවල් ලංකාවටත් ඇවිල්ලා තියෙනවා. ඒවා හරහා මනුස්ස සම්බන්ධකම් කියන එක මුළුමනින්ම විනාශ කරලා තියෙනවා. අපි මෙහෙම හිතමුකෝ දැන් ඉස්සර අපි ගමනක් යනකොට පාරක් අහනවනේ මිනිස්සෙක්ගෙන්. ඒතොර යා ලංකාවේ තරම් මං හිතන්නේ පාර හොඳට කියන මිනිස්සු ලෝකේ කොහෙවත් නැහැ. ඔව්. එයා කියනවා දකුණට තියෙන පොඩි පාරෙන් නෙමෙයි දකුණට තියෙන ලොකු පාරෙන් හැරෙන්න. ලොකු පාර හැරිලත් ඔයා ටිකක් ඉස්සරහට යනකොට තියෙන පළවෙනි මේ කඩෙන් නෙමෙයි දෙවෙනි කඩෙන් හරි ওই විදිහට තමයි පාර කියන්නේ. දැන් අපිට එහෙම ඕනේ නැහැනේ. අපි දාගන්නවා මේ Google Map එක. දාගත්තට පස්සේ ගෑනු කෙනා අපිට පාර කියනවා අපි යනවා. ඉතින් කාට හිතන්න පුළුවන් මේක හරි පහසුයි කියලා. හැබැයි මිනිස්සෙක් එක්ක කතා කරන අවස්ථාව අපිට නැති කළා. මිනිස්සෙක්ගෙන් පාර අහගන්න එක අපිට නැති කළා. මනුස්ස සම්බන්ධකම් අපිට නැති කළා. ඉතින් මේ විදිහට ගත්තට පස්සේ ගෝලීය තාක්ෂණය මුළුමනින්ම කටයුතු කළා තියෙන්නේ පුජ්‍යලයා බද්ධ කරන්න නෙමෙයි පුජ්‍යලයා හුදකලා කරන්න. පුජ්‍යලව හුදකලා කරලා එයා අර ක්‍රමයේ දැත්තක් බවට පත් කළා තියෙනවා. හරියට චාලි චැප්ලින්ගේ මොඩර්න් ටයිම්ස් කියන චිත්‍රපටිය වගේ. තනිකරම දැත්තක්, මැෂින් එකක්. ඉතින් මේක ඇතුලේ ඔබ ඔය කියන නැත්නම් ඔබ කැමැත්තෙන් කතා කරන මනුස්සකම්, ප්‍රේමය, ආදරය, රොමෑන්ටික්කම මේ තේරම දේවල් නම් මං හිතන්නේ කවදද දවසක අපිට කෞතුකාගාරයක තිබුණු බලන්න පුළුවන් වෙයි. ඇත්ත මනුස්ස ජීවිතේ නම් දකින්න හම් වෙන්නේ නැහැ. එතකොට අපේ සමාජයේ ප්‍රගතියක් ඇත්තෙම නැද්ද? අපිට හරි ගියපු පාරවල් නැද්ද? හරි ගිය පාරවල් නේ. හරි ගස්ස ගන්න ඕනේ. ඒක තමයි මම හිතන්නේ දැන් ඔබලාගේ වැඩසටහනේ නම අප ගතියුතු මග මොකක්ද කියලා. මම හිතන්නේ අප නැවත මම හිතන්නේ පිටිපසට ආ යුතුයි කියලා. ඒ කියන්නේ කට්ටිය ගොඩක් හිතනවා ඉදිරියේ තමයි උත්තර තියෙන්නේ කියලා. හැබැයි ඉදිරිය පිටිපස කියන එක එක අතකට ගත්තොත් එම අපි මනසින් හදා ගන්න දෙයක්. නමුත් අපි ගත්තොත් එම අපිට මග හැරුණ තැන් නැවත අපි හොයාගෙන යන්න ඕනේ. මොකද හේතුව උදාහරණයක් විදිහට ගත්තොත් එම අපි මෙහෙම හිතමු. අපි දේශීය වෙදකම හැල්ලු කළා, බටහිර වෙදකම උඩ දාගෙන තියෙනවා.
හැබැයි බටහිර වේදකමෙන් බැරුණාට පස්සේ අපි යනවා දේශීය වේදකමට. ඇයි අපිට බැරි මේ දෙක අතර සමගියක් හදන්න? ඒකාබද්ධ වෛද්‍ය ක්‍රමයක් අපිට හදන්න බැරිද? අපේ ඉස්පිරිතාලවල දේශීය වේදකමත් බටහිර වේදකමත් එකට කරන සාමූහිකත්වයක් අපිට නිර්මාණය කරන්න බැරිද? අද ලෝකේ සමහර රටවල් එහෙම කරනවා ඉන්ටග්‍රේටඩ් මෙඩිසින් කියලා. හැබැයි අපේ එහෙම නැහැ. ඉතින් මෙහෙම ගත්තට පස්සේ මගවල් අපි හොයාගන්න ඕනේ. එකක් තමයි අපේ අධ්‍යාපන ක්‍රමය මුළුමනින්ම මර්ධනීය අධ්‍යාපන ක්‍රමයක් බවට පත් කරලා තියෙනවා. ඒ කියන්නේ අපි ළමයි නෙමෙයි හදන්නේ. ඔව්. විභාග පාස් වෙන මැෂින් ටිකක් හදනවා. උදාහරණයක් විදිහට ශිෂ්‍යත්වය කියන්නේ මර්ධනය, සාමාන්‍ය පෙළ කියන්නේ මර්ධනය, උසස් පෙළ කියන්නේ මර්ධනය. ඊට පස්සේ අපි ඒ බන් එච්චර මර්ධනය කරපු ළමයකින් අපිට රසිල්ලන මනුස්සකම. ඒක එන්න විදිහක් නැහැ. අපේ අධ්‍යාපන ක්‍රමය ආපහු සැරයක් මානුෂීය තැනකට ගෙන යා යුතුයි. ඒ වගේම ගත්තොත් එහෙම මේ මහ පොළවට වස කලවම් කරන එක සම්බන්ධව අපිට කිසිම ජාතික ප්‍රතිපත්තියක් නැහැ. අපි වස කලවම් කරනවා. අපි අස්වනු වැඩියෙන් ගන්නවා. ඊට පස්සේ රෝහල් වල බිල ගත්තොත් එහෙම රෝහල් වලට යන ලෙඩු ප්‍රමාණය ගත්තොත් එහෙම අර අස්වන්නෙන් ලබාගත ලාභයට වඩා අතිවිශාල වියදමක්. මේවා හරියට අපි තුලනය කළා බලන්නේ නැහැ. මෙහෙම ගත්තට පස්සේ රට රාජ්‍යයක් බවට විධිමත් කරගන්න ඕන නම් විධිමත් වැඩපිළිවෙලක් සකසාගෙන එය කොටස් වශයෙන් ක්‍රියාවට නගන ක්‍රියාමාර්ගයකට අප යා යුතුයි. ඔබ අහන්නේ අපට මගක් නැද්දම කියලා තියෙනවා. ඒක තමයි මග. අනිත් එක තමයි ස්වදේශික දැනුම සහ ස්වදේශික චින්තනය කියන එක අපේ රටේ පදනම විදිහට අපි සැලකිය යුතුයි. මොකද හේතුව මේක අරිම සරල උදාහරණයකින් මට පැහැදිලි කරන්න පුළුවන්. මොකද මිනිස්සුන්ගේ දෘෂ්ටිවාදයේ ඇතුලේ අපේ කම කියන එක වැඩ කරනවා. රට යන ගොඩක් අය සතියක් දෙකක් ඉඳලා ගෙදර එනකොට මොනවද කන්න හොයාගෙන එන්නේ? බේකන්ද නැත්නම් බුරියානිද? එහෙම නැත්නම් ගත්තොත් එහෙම චීස්ද බටර්ද? මේ මොකුත් නෙවෙයි. හොට් ඩොග්ස්ද? ඔය කියන දැන් ලංකාවේ තියෙන බ්‍රෑන්ඩඩ් කෑම කඩවල තියෙනවද? නැහැ. හොයාගෙන එන්නේ පරිප්පුයි සම්බෝලයි කරවලයි. ඇයි ඒ? මිනිස්සුන්ගේ අභ්‍යන්තරේ නිදන්ගත වෙලා තියෙනවා මොකද්ද? තමන්ගේ කියලා එකක්. මෙන්න මේකයි අවසලා ගත්තොත් දිනුසි මං හිතන්නේ මග පෑදෙනවා. ප්‍රගතිය පේන්න ගන්නවා. එතකොට අපිට ඔය ගමන යාමට තමයි මං හිතන්නේ අපි දැන් සැරසෙන්න ඕනේ. නැත්තම් මං හිතන්නේ ලෝක බැංකුවේ ආකෘති හරි, එහෙම නැත්නම් ගත්තොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආකෘති හරි, එහෙම නැත්නම් අපට ආධාර දෙන රටක කොන්දේසි වලට හරි අපි දන නමන්න ගත්තොත් නම් මේ රට රටක් නෙමෙයි. ආයිත් මං කියන්නේ ලාභයි ලාභයි කියලා වඩු විකුණන සති පොලක් පමණයි. ස්වදේශ චින්තනය අධ්‍යාපන ක්‍රමයට ඇතුළත් කරන්න ඕන කියලා මට හිතෙනවා. ඒකට හේතුව තමයි අපි අපේ වැඩිහිටියන් එක්ක කතා කරනකොට, මුතුන් මිත්තන් එක්ක කතා කරනකොට ඔවුන්ගේ හැම වචනයක් ඇතුළෙම තිබුණේ ආණ්ඩුකාරතුමනි රටට තියෙන ආදරේ, අපේ කම. ඒ වගේම අපි අතීතයේ කියවන කවියක හැම නිර්මාණයකම ඒ ඇතුළේ තිබුණා මේ රටට ආදරය, අපේ කමට ආදරය, සිංහල ජාතියට ආදරය. මේ ආදරය, මේ අපේකම අපේ දරුවන්ට අධ්‍යාපන ක්‍රමයට දැනෙන විදිහට අපේ අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් ඇති වෙන්න ඕන නේද? අනිවාර්යයෙන්ම ඇති වෙන්න ඕනේ. ඉතින් ඇත්තටම ගත්තොත් එතනින් මුල උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ලංකාවේ විභාග කේන්ද්‍රීය නොවන අධ්‍යාපන ක්‍රමයක් තිබුණා. ඔව්. ඒ කාලේ බුද්ධිමතුන් හැදුණා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මාටින් වික්‍රමසිංහ මහත්තයා හැදෙන්නේ මේ ශිෂ්‍යත්වය කරලා නෙමෙයිනේ. සාමාන්‍ය පෙළ උසස් පෙළ කරලා නෙමෙයිනේ. ඒ ස්වදේශික අපේකම ඇතුලේ. අපි ගත්තොත් මේ පහුගිය මාසේ මියගිය සේකර මහගම සේකර ගත්තොත් එහෙම මහගම සේකර හැදෙන්නේ ඒ අපේ ඔය කියන අපේකම ඇතුලේ. ඒක කියන්නේ ඒක විභාග කේන්ද්‍රය නෙමෙයි. උදාහරණයක් විතර ගත්තොත් එහෙම අපේ රටේ ස්වදේශික අධ්‍යාපනය ගියේ ඥානය හොයාගෙන. දැන් යන්නේ ප්‍රතිඵල හොයාගෙන. ප්‍රතිඵල කියන්නේ විභාග ප්‍රතිඵල හොයාගෙන. ඒ නිසා ඥානය නැහැ, සද්ගුණය නැහැ. හැබැයි ඒතු සිසතෙන් 200යි, එහෙම නැත්නම් ගත්තොත් එහෙම සාමාන්‍ය පෙළ ඒ 9යි, උසස් පෙළ ඒ 3යි. විශ්වවිද්‍යාලවලටත් යනවා. ඒ ප්‍රශ්නේ තියෙන්නේ ඔබ අර කිව්වා වගේ ඔවුන්ගේ කතා කරනකොට තේරෙනවා ඔවුන්ගේ ඒ ඉගෙනගත්ත විෂයන් ගැන පමණක් අපි කතා කරොත් හොඳයි. නැත්නම් කිසිදු වෙනත් සමාජ ඇසුරක් හෝ තමන්ගේ ජීවිතෙන් පිට ලෝකයක් තියෙනවා කියන එක පිළිබඳව ඔවුන්ට කිසිම හැඟීමක් අවබෝධයක් නැහැ. ඉතින් ඒ නිසා එක්තරා ආකාරයකට අර ලෙනින් වියයි ලෙනින් කියුවා මේ තනේශ්වර ක්‍රමය යන්නේ මර්ධනීය ආයතන වලින් කියලා. උසාවි හිරගුවල් පොලිසිය කියලා. හැබැයි මට දැන් හිතෙනවා දැන් නම් පාසල කියන්නේ මර්ධනීය ආයතනයක්. පවුල කියන්නේ මර්ධනීය ආයතනයක්. ඒ කියන්නේ මර්ධනීය ආයතන එන්නෙන් එකතු වුණා මිසක් මිනිස්යාව සමාජයට මුදාහරින නිදහස් කරන ආයතන සමාජය තුළ බිහිවුණේ නැහැ. ඒ නිසා අපිට හැබැයි පොටක් තියෙනවා. අපේ පොට තමයි අපේ ස්වදේශික අධ්‍යාපනයේ මුලට ගිහින් අපි එක්තරා ආකාරයකට මේක නැවත ඉස්සරහට අරන් ආවොත් ඒකත් ඕනනම් විභාගවලට ගේන්න පුළුවන්. දැන් අපේ රටේ දහම් පාසල්වල පාලි සංස්කෘත උගන්වන්නේ නැහැ නේ. දැන් හැබැයි දහම් පාසල්වල යන කෙනාගේ
ඒක අරමුණක් විය යුතු වෙන්නේ පාලි සංස්කෘත භාෂාව ඉගෙන ගන්න එක. ඉතින් එහෙම නැහැ. අපේ වට ඉඩක් දීලා නැහැ. අනිත් පැත්තෙන් ගත්තට පස්සේ අපි අපේ අධ්‍යාපන ක්‍රමය ගත්තට පස්සේ හොඳටම තේරෙනවා. විශ්වවිද්‍යාලවල ගත්තා. විශ්වවිද්‍යාල පාඨමාලා තන්නේ ක්‍රම ආකෘතිමය වශයෙන් අඩුම ගානේ ආසියාතිකවත් නැහැ දිනුසේ. මුළු මනින් මේවා ඇමරිකානු ආකෘති. ඒ ආකෘති ඇමරිකාවට හරියි. ලංකාවගේ පොළොකට ගැලපෙන්නේ නැහැ. ඒ නිසා දෙවන්ත ප්‍රතිසංස්කරණ අවශ්‍යයි. හැබැයි ප්‍රතිසංස්කරණ අවශ්‍ය වෙන්නේ කැලින් කැලල නෙවෙයි, ඒකාබද්ධ වැඩපිළිවෙලක් හදාගෙන ඒකේ කොටස් විදිහට මේ ප්‍රතිසංස්කරණ සිදු කළොත් අපිට මකක් තියෙනවා. ඔව්, දැන් ස්වදේශිකත්වය ගැන කතා කරන බොහෝ අය ඉන්නවා. දැන් රටේ ප්‍රතිසංස්කරණයක් වෙන්න ඕන, මේ දේවල් මෙහෙම වෙන්න ඕන, අපේ කම යලිස් මතු වෙන්න ඕන, විවිධ තැන්වල විවිධ පාර්ශ්ව විවිධ අදහස් මතු කරනවා. නමුත් මේ අදහස් ටික එක තැනකට එක කතිකාවතකට නිර්මාණය වෙන්න වසර 71ක ඉඳලා අපිට බැරි වුණා. ඉදිරියේදී මේ වගේ සංවාදයක් කතිකාවතක් අපේ කම වෙනුවෙන් අපේ රට සම්පූර්ණ සැබෑ නිදහසක් මේ රටට අත්කරගන්න කතිකාවතක් නිර්මාණය වෙන්න අනාගත පරපුර අවස්ථාවක් ලබා ගනීද? අනාගත පරපුර අවස්ථාවක් ලබා ගන්නේ නැහැ ඉබේ. මම හිතන්නේ මැදිහත් කරුවන් අවශ්‍යයි. ලෝකේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ මැදිහත් කරුවන් නිසා. ඒ කියන්නේ උදාහරණයක් විතර ගත්තොත් එහෙම පුජ්‍යලෙක් මතුවෙනවා තමයි. හැබැයි තනි පුජ්‍යලෙක් නෙවෙයි. ඔහු මහා සංවිධාන ජාලයක නැත්තම් මහා වැඩපිළිවෙලක පණිවිඩකාරයෙක් විතරයි. ඉතින් එහෙම සංවිධානාත්මක භාවයකින් තොරව අපිට අනාගත පරම්පරාව හදන්න බෑ. මොකද හේතුව අපි අනාගත පරම්පරාව දැන් වෙන විට අති දැවැන්ත ඛේදවාචකයකට අහු වෙලා ඉවරයි. අනාගත කියලා කියන්නේ මේ ඉන්න පරම්පරාව. ඔවුන් එකක් වෙළඳ පොලේ ගොදුරු. ඔවුන් සන්නාමවල ගොදුරු. දැන් උදාහරණයක් විතර ගත්තොත් එහෙම දැන් කට්ටිය ඇඳුම් හොයන්නේ මූලික අවශ්‍යතාවයක් විතර නෙවෙයි. ඒ බ්‍රෑන්ඩ් එක මොකක්ද කියලා බලන්නේ. හැම එකක්ම එහෙමයි. කන කෑම කොයිතරම් තමන්ගේ ඇඟට ගැළපෙනවද නැද්ද කියන එකනේ බලන්නේ. මොකක්ද ඒක එක්කෝ එක මොන සන්නාමය සහිත කඩෙන්ද අපි කන්නේ කියන එක. කෝපි බොන්නෙත් එහෙමයි. මේ බඩ ගොඩක් දේවල් මගේ නම් කියවෙන හින්දා මට කියන්න විදිහක් නැහැ. ඒ කියන්නේ දැන් සන්නාම පිස්සුවක් නේ තියෙන්නේ. ඒතර මේ මොහොතේ ජීවත් වෙන තරුණ පරම්පරාව සන්නාමකාරයෝ. දැන් අපි දන්නවා ඉස්සර ඉරුණු ඇඳුමක් අපි අයින් කරනවා. දැන් අපි ඉරුණු ඇඳුම් සල්ලිදිලා ගන්නවා. ඉරුණු ඇඳුම ඇඳගෙන යන එක විලාසිතාව බවට පත් වෙනවා. ඒක ගැටලුවක් නෑ. කලාවේ විවිධ මානයන් තියෙන්න පුළුවන්, විලාසිතාවල විවිධ මානයන් තියෙන්න පුළුවන්. නමුත් මේ වහරා ප්‍රකාශයට පත් වෙන්නේ මොකද්ද? අනිත් පැත්තෙන් ගත්තට පස්සේ දැන් මෑතකදී දැන් හැම අවුරුදු ගානක් තිස්සේ ලංකාවේ දැන් යනවා විශේෂයෙන්ම පාසල් කේන්ද්‍ර කරගෙන අනිත් දේවල් කේන්ද්‍ර කරගෙන මේ මද්ද්‍රව්‍ය මේ වැළැක්වීමේ ඔය ඌදරෙන් ගැලවීම එක. ඉතින් මේකට අපේ මිතුරෝ කියන දෙයක් තමයි මේ ඉතින් මිනිස්සු බිව්වම මොකද කියලා. සමහර ලංකාවේ විප්ලවවාදී කණ්ඩායම්වල අය මේ බීමත්කමට පක්ෂව කතා කරනවා. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. යුරෝපයේ මිනිස්සු බිව්වේ තමන්ගේ ආහාර සංස්කෘතිය කොටසක් විදිහට. ලංකාවේ මිනිස්සු බොන්නේ තමන්ගේ ආහාර සංස්කෘතිය කොටසක් විදිහට නෙවෙයි. මොකද ලංකාවේ යුරෝපයේ මිනිස්සු බීලා බීපු නිසා සමාජ ප්‍රශ්න ඇති වෙලා නැහැ. හැබැයි ලංකාවේ බීපු මිනිස්සු නිසා අන්ත අසරණ වෙච්ච පවුල් ඉන්නවා ලක්ෂ ගාණක්. එතකොට යුරෝපයේ විප්ලවවාදීන් බිව්වයි කියලා ලංකාවේ අරක්කු දැබෑරුම් හරි වෙනත් මොනවාරි අපි සාධාරණීකරණය කරනවා නම් ඒකේ වෙන දේ තමයි අපි අපේ සමාජය වෙනස් කරන්න තියෙන මූලික ප්‍රවේශ ටික අපි අමතක කරනවා. එතකොට අපි අනාගතේ බාර ගන්න දැන් ඉන්න පරම්පරාවට කරන්න ඕන දෙයක් තමයි මෙන්න මේ දේවල් කියලා දෙන එක. නමුත් ප්‍රශ්නයක් තියෙනවා. අපි කියන දේවල් අහයි කියලා මට නම් කිසිම විශ්වාසයක් නෑ. උන් අහන්නේ නැහැ. මොකද අපට වඩා බලවත් වෙළඳපොළ, අපිට වඩා බලවත් සන්නාම, අපට වඩා බලවත් ඔවුන්ව දැහැගෙන තියෙන සංස්කෘතික සංහාරක ක්‍රියාවලි. ඒ නිසා සමහරට හිතනවා බලා ඉන්න එක හොඳයි කියලා. හැබැයි එහෙම ඉන්නත් බෑ. ඒ නිසා මට හිතෙන්නේ මේකට එක්තරා විදිහේ පියවරල් ගන්න පුළුවන් බලයේ තියෙන කණ්ඩායම් දෙකකට. එකක් තමයි දේශපාලන දේශපාලකවට, අනිත් එක තමයි නිලධාරීන්ට. මේ දෙකොල්ලන්ට පුළුවන් රටේ අධ්‍යාපන ක්‍රමය සැලසුම් කරන්න, රටේ අධ්‍යාපන ක්‍රමය දිසානතිය තියෙන්නේ කරන්න. හැබැයි ඒකට තියෙන කොන්දේසි තමයි ඔවුන්ට තියෙන්න ඕනි ස්වදේශිකත්වය පිළිබඳව ආදරයක් සහ හැඟීමක්. එහෙම නැත්තන් නෑ. එහෙම නැත්නම් ස්වදේශිකත්වය පිළිබඳව හැඟීමක් තියෙන මිනිස්සු නිලධාරීන් සහ පාලකින් බවට. හැබැයි මේ සන්නාමය අමතක කරලා නූතන ලෝකයක් එක්ක ඉදිරියට ගමන් කරන්න මේ මතපරපුරටත් බෑ. මොකටද යන්නේ අපි නූතන? දැන් නූතන ලෝකය කියලා අපි කියනවානේ, නූතන ලෝකය කියලා අපි කියනවා, දියුණුව කියලා කියනවා. අපි මොකද්ද මේ දියුණුව කියලා කියන්නේ? කාගේ දියුණුවද? දැන් උදාහරණයක් විතර ගත්තොත් එහෙම අපි හිතනවා මොකද්ද මේ
ඇමරිකා එක්සත් ජනපදයේ හරි නැත්නම් යුරෝපයේ හරි නැත්නම් වෙනත් රටක් හරි ඒ කටි දියුණුවක් කියලා තීරණය කරන එකක් තියෙනවා. හැබැයි ලෝකේ හැමතැනකම දියුණුව එක විදිහද? ආසියාතික මිනිසුන්ගේ දියුණුව කවුරුරි කිව්වොත් එම අතහැරීම කියලා එක වැරදිද? යුරෝපීය මිනිසාගේ දියුණුව බදා ගැනීම. ඒ කියන්නේ දේවල් ගොඩ ගහ ගැනීම. හැබැයි ආසියාතික හැම දර්ශනයක්ම අනාදිමත් කාලයක ඉඳන් කතා කරලා තියෙන්නේ නිදහස් වෙන්න, දේවල් අතාරින්න. ඒතර ඒක දියුණුව නෙමෙයිද? ඒක දියුණුව නෙමෙයිද? මෙන්න මෙතන තියෙන ප්‍රශ්නේ. අපි දියුණුව කොහොමද අර්ථකථනය කරගන්නේ? අපි අනුන්ගේ එක දියුණුව කියලා බාර ගන්නෙම ඒ කට්ටිය අපි අවුරුදු ගණන් කැටක් කරන් හිටපින්දානේ. අපි මේ සරල උදාහරණ දෙයක් මන්දිනුසි. හිතන්න 1796 එංගලන්තය යටත් කරගත්තේ අපි කියලා. ඔව්. ලංකාවේ මිනිස්සු ගිහිල්ලා එංගලන්තය යටත් කරගත්තයි කියලා. 1948 ඒ රටේ පාලකයන්ට බලය දුන්නෙත් අපි කියලා හිතන්නකෝ. දැන් එංගලන්තය ඇඳුම කොහොම තියෙන්න පුළුවන්ද එහෙමනම්? එංගලන්තේ භාෂාව කොහොම වෙන්න පුළුවන්ද? එංගලන්තේ විලාසිතාව කොහොම වෙන්න පුළුවන්ද? සමහර විට එංගලන්තේ ඔච්චර සීතල රටක් වෙලා සීතල කාලේ සමහර විට උඩට ඇඳුමක් නැතුව ඉන්නවා වෙන්න පුළුවන්. එහෙමනම් අපි නම් යටත් කරන් ඉඳලා උන්ට නිදහස දුන්නේ. නමුත් උනේ අනිත් පැත්තනේ. ඒ නිසා අපි ගිනි ගහන මත්දහනෙත් අපි ඇඟහිර කරගෙන ඇඳුම් ඇඳගෙන යනවා. එතකොට අපි එයාලගේ දියුණුව අපේ දියුණුව කියලා බාරගන්නේ අහිංසක විදිහට නෙවෙයි. ඔවුන් අපිව යටත් කරගෙන හිටපු හින්දා අධිරාජ්‍යයාගේ දියුණුව අපේ දියුණුව කියලා අපි දැන් හිතනවා. ඒක කොයි වගේද කියනවනම් අධිරාජ්‍යයාගේ ඇඳුම අපි අපේ ඇඳුම කරගත්තා වගේම. ඔය දෙක ඔය ඔකෙන් ගැලවුනොත් ඇයි අපිට හිතන්න බැරි දියුණුව පිළිබඳව අපේම අදහසක් අපිට තියෙනවා කියලා. නමුත් අපි එහෙම හිතන තැනකට අපි අර දෙන්නම කලින් කතා කරපු අධ්‍යාපන ක්‍රමය දරුවන්ව යොමු කරවන්නේ නැහැ. ඉතින් ඒ නිසා වැඩිහිටියෝ විතර අපිත් මේකට වක් කියන්න ඕනේ. අනිත් පැත්තෙන් කතර පස්සේ මේ ඛේදවාචකයේ ප්‍රධානම ගොදුරු බවට පත් වෙන අපිටත් වඩා අපෙන් පස්සේ එන පරම්පරාව. ඔව් අපි අපිව නිර්මාණය කරගන්න ඕනේ. ඒක තමයි වඩා වැදගත් වෙන්නේ කියලා මට හිතෙනවා. දැන් 1971 නිදහස් ජාතික දිනය අපි හෙට දවසේ සමරන්නේ. අපි කතා කරන්නේ රට යා යුතු මග ගැන. ආණ්ඩුකාරතුමනි, දැන් අපි මේ රට මේක අපේ කලාපය තුළ බොහොම වටින සුවිශේෂී ආර්ථික මධ්‍යස්ථානය. මේ රට තුළ අපිට තියෙන හොඳ සරුපස, අපිට තියෙන ස්වභාවික වෙරළ තීරය, මේ සම්පත් වලින් ප්‍රයෝජනයට ගැනීම තුළින් අපිට පුළුවන් අපිට අපේ රටක් නිර්මාණය කරගන්න. කෘෂිකර්මාන්තය තුළින් පුළුවන් අපිට ස්වයංපෝෂිතභාවය ලබා ගන්න. එතකොට කෘෂි ආර්ථිකය අපේ අපනයනය ශක්තිමත් කරලා අපිට පුළුවන් අර ආනයන මත තියෙන රැඳියාව යම් ප්‍රමාණයකට අඩු කරගන්න. මේ ඉලක්කය මත, මේ අරමුණ මත අපේ රටේ ඉදිරිය මෙහෙව්වොතින් අපිට පුළුවන් නේද රට යා යුතු නිවැරදි මඟ හඳුනගන්න? පුළුවන්. ඒක එකක් තමයි. මම දැන් කිව්ව එකක් තමයි. දැන් මම ඉස්සෙල්ලා කතා කරේ අර වෙසක් කුඩු උදාහරණයක් ගත්තේ ඒකට. එකක් තමයි අපි අපනයන දිරිගන්වන ගමන්ම අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම ආනයන සීමා වෙන විදිහ වැඩපිළිවෙලකට යන්න ඕනේ. අපි දැන් ගම්බිරිස් නැවැත්තුවා, ලොකු ලුණු නැවැත්තුවා. ලංකාව ඔබ කියන කතාවටම එකඟයි. ලංකාව ඒකාබද්ධ සංවර්ධන සැලසුමකට ගෙන ආපු පළවෙනිසා එකම අවස්ථාවක් තියෙනවා. ඒ තමයි 1970 සහ 75 අතර කාලේ. 1970 බලයට පත් වුණු සමගි පෙරමුණු ආණ්ඩුව හැදුව පස් අවුරුදු සැලැස්මක් කියලා. ඒකෙදි ප්‍රධානම දේ වුණේ එකක් ලංකාවේ කෘෂිකර්මාන්තය නගා සිටුවමින් ස්වයන්පෝෂිත කරන්න ආහාරවලින්. ආහාරවලට අපි පිට රටවල් මත යැපෙන්නේ නැහැ. ඒ කාලේ වැඩිපුරම සිංදුවගේ පිට දීපදේශ ජයගත්ත ආදී සිංහලුන් කියලා. එතකොට හැබැයි ඒක අසාර්ථක වුණා. 1975 වෙනකොට ඒක බිඳ වැටුණා. ඒ කාලේ තමයි අපි ඔය කියන්නේ හාල් පොළු දැම්මා, මිරිස් පොළු දැම්මා කියලා කතන්දර ඔබත් අහලා ඇති, මේ වැඩිහිටියෝ කියනවා. එතන නමුත් දෙකින් කරපු දේ තමයි හැමතැනකම ආහාර නිෂ්පාදනය වෙන්න ඕන හින්දා මෙතන නිෂ්පාදනය කරන ආහාර තව තැනකට යන එක සීමා කරා. ඒතර එතනත් හැදෙනවා. මේ විදිහට ඒකාබද්ධ වැඩපිළිවෙලක් හැදුවා. ඒක ඇතුලේ ආපු අනිත් එක තමයි අපනයන සීමා කිරීම සහ ආනයන සීමා කිරීම සහ අපනයන දිරිගැන්වීම. මේ දෙකම එකට ගියේ. දැන් අපනයන දිරිගන්වන සහ ආනයන සීමා කරනකොට මොකද වෙන්න ඕනේ? දේශීය වශයෙන් නිෂ්පාදනය වැඩි වෙන්න ඕනේ. ඒතකොට දේශීය නිෂ්පාදනය ගොඩක් වැඩි වෙන්න වැඩි කරන උත්සාහ කරා. ඒ කියන්නේ අනිත් එක තමයි දේශීය පරිභෝජනයට අවශ්‍ය දේවල් දේශය තුළම නිෂ්පාදනය කර ගැනීම. රෙදි, ආහාර, අනිකුත් භාණ්ඩ දේශය ඇතුළතම. ඉතින් ගොඩක් අපහාස නින්දා මේකට ආවා. අපේ අය කොහොමත් පරිභෝජනවාදීනේ, බඩගෝස්තරවාදීනේ. ඒ නිසා කිව්වා ඇඳුම් ලාම්පු තෙල් ගඳයි කියලා කිව්වා ඇඳුම්.
ඊළඟ ගත්තොත් එහෙම පෝලිං වල ඉන්න ඕනි කියලා කිව්වා. මේ ගොඩාක් දේවල් කියලා මොකද්ද උනේ? අර නිදහසෙන් පසුව ආපු එකම විධිමත් වැඩපිළිවෙල 75 වෙනකොට මුළුමනින්ම කඩාකප්පල් වුණා. මට හිතෙන්නේ දැන් වෙන විට එවැනි විධිමත් වැඩපිළිවෙලක් අපිට අවුරුදු 40ක් විතර තිස්සේ නැහැ. රටක් විදිහට ගත්තට පස්සේ එහෙම නැහැ. එහෙම ගත් අරගෙන ඒකේ කොටසක් විදිහට අපිට ගන්න පුළුවන් නම් අපනයන වැඩි කිරීම සහ ආනයන සීමා කිරීම. එහෙම නැත්නම් අපි ආනයන කරන දේවල් අපිට මෙහි ආනයන ආදේශන විදිහට හදාගන්න. මං හිතන්නේ දැනට නම් එවැනි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එවැනි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා නම් හැම පැත්තකින්ම රටේ විනිමය ස්ථාවරභාවය, මූල්‍ය ස්ථාවරභාවය කියන ගොඩක් දේවල් අපිට ආරක්ෂා කරගන්න පුළුවන්. ඒ වගේම ගත්තොත් එහෙම වෙනත් රටවල් මත අපි මේ දක්වන ගැතිකම අපිට අඩු කරගන්න පුළුවන්. නමුත් අද වෙනකොට අපි විශේෂයෙන්ම අපනයන මත විදේශ විනිමයක් උපයනවා. ඇඟලුම්, තේ, රබර් මේ විශේෂ අපේ රටේ නිෂ්පාදනය කරන දේවල් වලින් අපි අපනයන ආදායමක් ලබා ගන්නවා. ඒතර මේවැ යම් කිසි වර්ධනයන්, මන්දගාමී වර්ධන, මේ විදිහේ විවිධ තත්ත්වයන් තියෙනවා. එතකොට අවුරුදු 71 තුළ. එතකොට මේ දේවල් වර්ධනය කරගන්න තවදුරටත් අපිට ඉඩකඩ තියෙනවා. ඉඩකඩ තියෙනවා කරන්නේ. ප්‍රශ්නලා තියෙන දේශපාලඥයෝ බලය වෙනුවෙන් තනි කරම රෑ දවල් වෙහෙසෙන්නේ දඩයක්කාරෝ වගේ බලය දඩයම් කරන්නේ කොහොමද කියලා. ගොඩක් අය රට ගැන හැඟීමක් නැහැ. අනිත් පැත්තෙන් ගත්තට පස්සේ ඔබෝය කියන කාරණේ අවුරුදු 71ක් තිස්සේ අපි ඔහොම බලනවා. හෙට බලමු හෙට බලමු කියලා. හැබැයි තවම අපිට අදාළ ඉලක්කයකට යාගන්න බැරි වුණා. අනිත් පැත්තෙන් ගත්තට පස්සේ අපේ රටේ තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි ආනයන අපනයන කියන කාරණේ හරි, එහෙම නැත්නම් ගත්තොත් එම කාර්මීකරණය, කුසිකර්මාන්තය කියන කාරණේ හරි, මේ සේරම දේවල් අපි කතා කරන්නේ විධිමත් වැඩපිළිවෙලක් ඇතුලේ නෙවෙයි වීම තියෙන ප්‍රධාන කාරණේ. දැන් මූලික වශයෙන්ම වෙන්න ඕන දෙයක්නේ රටක ජාතික අභිලාෂ හදාගෙන ඒ ඉලක්ක හදාගෙන ඒවා සාධනය කරගන්න ආකාරයටනේ අනිත් සම්පත් ටික අපි මෙහෙවන්න ඕනේ, කල්පනාකරණය කරන්න ඕනේ. මන් දන්නේ මම ඒ අතින් මේ නොදනුවත්ද දන්නේ නැහැ. මට නම් එහෙම එකක් පේන්නේ නැහැ. අනිත් පැත්තෙන් ගත්තට පස්සේ ඔබ කියනවනේ විවිධ ශේත්‍රවල අපි යන් වර්ධනයක් අත්පත් කරගෙන තියෙනවා කියලා. ඔව් එහෙම තමයි දැන් අපිට හිතන්න වෙලා තියෙන්නේ. මොකද හේතුව විවිධ ශේත්‍රවල ඔව් සෞඛ්‍ය ශේත්‍රය ගත්තත් අධ්‍යාපන ශේත්‍රය ගත්තත් අපි යන් වර්ධනයක් අත්පත් කරගෙන තියෙනවා. ඒක කාටවත් නැහැ කියන්න බෑ. නමුත් ප්‍රශ්නේ වෙලා තියෙන්නේ තවමත් මේ රටේ පානීය ජලයේ පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. තවමත් මේ රටේ අති දැවැන්ත සෞඛ්‍ය ප්‍රශ්නයක් තියෙනවා. තවමත් මේ රටේ අති දැවැන්ත අධ්‍යාපන ප්‍රශ්නයක් තියෙනවා, මාර්ග ප්‍රශ්නයක් තියෙනවා. තවමත් කොළඹ දිස්ත්‍රික්කයේම තියෙනවා ඉතාමත්ම නොසලකා හරින ලද ගුරුවරු නැති, පහසුකම් නැති පාසල් විශාල ප්‍රමාණයක් කොළඹ දිස්ත්‍රික්කයේ. මට පෙන්වන්න පුළුවන් දිනුසි කොළඹ නගර සභා බල ප්‍රදේශයේ වුණා. ඊට අතර පටු කරමුකෝ. කොළඹ නගර සභා බල ප්‍රදේශයේ තියෙනවා අන්ත අසරණ පාසල් කිසි කෙනෙක්ගේ අවධානයට ලක්ුණේ නැති. මෙහෙම වෙන්න බෑනේ. මෙහෙම වෙන්න බෑනේ. හැම පාසලක්ම ප්‍රශස්ත මට්ටමේ පාසලක් වෙන්න එපැයි. හැම ග්‍රාමීය රෝහලක්ම ප්‍රශස්ත මට්ටමේ එකක් වෙන්න එපැයි. මං කියන්නේ මම මේ චෝදනාවක් නෙමෙයි කරන්නේ. අපි යා යුතු මග මොකද්ද කියලා තීරණය කිරීමේදී සාර්ණ මට්ටමේ අපි මිසයිල් හදන එක හරි එහෙම නැත්නම් ගත්තොත් එහෙම අපි මෙන්න මේ මහා අධිවේගී මාර්ග හදනවා කියන එක නෙවෙයි. අපේ රටේ හැම මිනිහෙක්ම කාලබිල ඉන්නවා. එතකොට අපි වසර 71 තුල අපේ රටේ රාජනායකයෝ ජනතාව වෙනුවෙන් මුකුත්ම කරේ නැහැ. මෙහෙමයි ඉතින් මම රාජනායකවන්ට චෝදනා කරනවානේ. මම ආපාර පුජ්‍යල කේන්ද්‍රීය භාවයට මම කැමති නැති මිනිස්සෙක්. අපේ රටේ දේශපාලඥයින් සෑහෙන උත්සාහ කරනවා කරන්න. ඔව්. ඒ ප්‍රශ්නේ තියෙන්නේ දේශපාලඥයින් උත්සාහ කරන තරමට වැඩ කරන්න කටේ දන්නේ නැහැ. දේශපාලනය කියන එක දිනුෂි මේ හැමෝටම කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. දේශපාලනය කියන්නේ ලංකාවේ තියෙන දේශපාලනය හැමෝටම කරන්න පුළුවන්. නමුත් දේශපාලනය කියලා කියන්නේ ඒක හදාරලා විධිමත් වැඩපිළිවෙලක් සඳහා මැදිහත් වෙන පුහුණුව ලැබලා කරන්න ඕනේ දෙයක්. අපි ඉස්සරහනේ දිසාපාමුක ළඟට ගිහිල්ලානේ ඉගෙනගෙන පස්සේ රජකම් බාරගන්නේ. නමුත් අපි එහෙම එකක් නැහනේ. මේක චෝදනා කරොත් එහෙම ඉතින් දේශපාලඥුන්ට විතරක් නෙවෙයි. ඒ දේශපාලඥුන්ව තෝරාපත් කර යවන ජනතාවටත් මේ චෝදනාව එල්ල වෙනවා. ඒ කියන්නේ රටක දේශපාලනඥෝ වැඩ කරන්න ඕනේ තමන්ගේ සුභසිද්ධිය සඳහා නෙමෙයි ජනතාව සඳහා තමයි. ඔවුන් ඒ දේවල් කරන එකත් ඇත්ත. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මම මෙහෙම කියන්න ඔවුන්ට සාධාරණයක් සිද්ධ වෙන්න ඔවුන්ට කරන්න ඌමනාවක් තියෙනවා. ජනයා ගැන හැඟීමකුත් තියෙනවා. හැබැයි කරන්න දන්නේ නැහැ. ඒ නිසා මං හිතන්නේ ඒ කට්ටියට මේ දැනුවත් භාවය ලබලා දුන්නොත් අඩුම ගාන අපේ පාර්ලිමේන්තුවේ 225ට රාජ්‍යකරණය පිළිබඳව අවුරුද්දක විතර වැඩමුළුවක් කරලා හොඳට ඉගැන්නුවොත් ඔවුන් හොඳට වැඩ කරයි. මං හිතන්නේ ඔවුන්ට තියෙන දන්නේ නැතිකම වැඩ කරන්න ඕන නැතිකම නෙවෙයි.
මහිතන් ඒ දැනුවත් භාවය දේශපාලනඥය වගේම ජනතාව තුළත් ඇති කරන්න ඕන. අනිවාර්යයෙන්ම. චින්තනයේ වෙනසක් ඇති කරන්න ඕන. මේ චින්තනයේ වෙනස අපිට ආරම්භ කරන්න පුළුවන් වේද? ජනතාවගේ මේ රට ගැන මේ රටේ දියුණුව ගැන මේ චින්තනයේ වෙනස ඇති කරන්න පුළුවන් මේ දේවල් අපිට තියෙනවා. ආගම අපිට තියෙන සංස්කෘතික වටිනාකම් අපේ තියෙන සාරධර්ම මේ දේවල් එකට එකතු වුණොත් අපිට පුළුවන් අපේ රටේ ජනතාවගේ චින්තනය වගේම රටේ නායකයන්ගේ චින්තනයත් වෙනස් කරන්න. ඔව් මෙහෙමයි. ඒක ඉතින් අපි හිතන සැරින්නම් සිද්ධ වෙන එකක් නැහැ. නමුත් අපි උත්සාහයක් ගත යුතුයි. අනිත් පැත්තෙන් ගත්තට පස්සේ රටක චින්තනය වෙනස් කරන්න පුළුවන් ආකාර කීපයක් තියෙනවා. එකක් තමයි සමහර මොහොතවල් තියෙනවා අති දැවැන්ත අර්බුදයකට යම්කිසි රටක් මුහුණ දෙනකොට එක්තරාවිදි සාමූහිකත්වයක් හැදෙනවා. දැන් එහෙම අවස්ථාවක් අපිට තිබුණානේ. මට හිතෙන්නේ මේ දෙකේදීම අපි අවස්ථාව මගහැරියා කියලා. එකක් තමයි යුද්ධය. කියන්නේ LTT ත්‍රස්තවාදයත් එක්ක ලංකාවේ හමුදාව අති දැවැන්ත බිහිසුණු යුද්ධයක් අවුරුදු ගාණක් එනකොට ඒක ඇතුලේ තිබුණා අපිට අති ඉතාමත්ම හොඳ දැක්මක්, එකමුතුවක්, සාමූහික වැඩපිළිවෙළක් පිළිබඳ උනන්දුවක් මේ දේවල් හදාගන්න තිබුණා. ඒක ඇතුලේ ඉතාමත්ම හොඳ චින්තනයක්, ඉතාමත්ම හොඳ දර්ශනයක් මත පදනම් වෙච්ච ගමනක් යන්න තිබුණා අපිට. නමුත් යුද්ධය කරා එච්චරයි. මේ වගේම අවස්ථාවක් සුනාමි විෂණයත් එක්ක, සුනාමියත් එක්ක ඒක රටම එකතු වුණානේ. රටම එකතු වුණා හැබැයි ටික කාලයයි. ඊට පස්සේ ආපහු සැරයක් කට්ටිය තම තමන්ගේ පෞද්ගලික වැඩවලට යන්න පටන් ගත්තා. මේක හරියට කළමනාකරණය කරගත්තෙත් නැහැ. අපි මෙහෙම හිතමු. දැන් ජපානය ගැන ගොඩක් අය කතා කරනවානේ. හැබැයි ජපානය ওই තත්ත්වයට එන්න අති දැවන්ත විනාශයක් හේතු වුණානේ. හිරෝෂිමා සහ නාගසාකි වලට ඒ අතහරණ ලද ඒ බෝම්බ, නැත්නම් න්‍යෂ්ටික බෝම්බ එක්තරා ආකාරයකට ජපානය යොදාගත්තේ ඔවුන්ට ලෝකයේ ජය ගැනීම සඳහා වෙන අවස්ථාවක් විදියට. අති දැවන්ත ඛේද වාචකයක්. මිනිස් ජීවිත ලක්ෂ ගාණක් විනාශ වුණා. ඒක හොඳයි කියන එකනේ මම මේ කියන්නේ. නමුත් ඒ අවස්ථාවන් යොදාගත්ත හැටි. නමුත් අපිට ලැබුණු කිසිම අවස්ථාවක් අපි එහෙම යොදාගන්නේ නැහැ. එතකොට අනිත් චින්තනයක් නැතුව නෙවෙයි. මේ පොළව විසින් නිර්මාණය කරපු චින්තනයක් තියෙනවා. චින්තන තියෙනවා. උදාහරණයක් විදියට ලංකාවේ ප්‍රධාන වශයෙන්ම ගත්තොත් එහෙම ලංකාවේ ආගමික දර්ශන නිකම්ම නිකම් වැඳ වැඳ ඉන්න ඕනි දර්ශන විතරක් නෙවෙයි. ඒවා ප්‍රායෝගික ක්‍රියාකාරීත්වයට ගෙනාවොත් එහෙම රටක් නෙවෙයි ලෝකයක් දියුණු කරන්න පුළුවන් දර්ශන. නමුත් අපි ඒවා එහෙම පාවිච්චි කළා නැහැ. අනිත් පැත්තෙන් ගත්තට පස්සේ මේ චින්තනය වර්ධනය කිරීම සඳහා බාධා තියෙනවා. ඒ බාධා තමයි අපි තේරුම් ගත යුතුයි. අපි කොයිතරම් මේක කරන්න හැදුවත් අපිට වඩා බලවත් අපින් බාහිර ලෝකය. උදාහරණයක් විතර ගත්තොත් එහෙම අපිට පුළුවන්ද අපේ අධ්‍යාපන ක්‍රමයේ විෂයමාලා විධිමත් සංශෝධනය කරන්න අපේ අරමුණු වලට ගැළපෙන විදිහට බෑ. ඒක බෑ. මම පෙළපොත් සංස්කරණය වල හිටපු මිනිස්සෙක්. ඒ විෂය නිර්දේශ ගත්තට පස්සේ ඒවට එන සමහර මේ සැඟවුණු සහ ප්‍රකාශිත අරමුණු ගත්තට පස්සේ සමහර කාල තිබුණා එක එක හේතු උඩ සමහර අයගේ ඉතිහාසයේ පොත්වලට දාන්න බෑ. ඒ කියන්නේ ලංකාවම ගමු අපේ ලංකාවේ සමහර ඉතිහාස කොටස් දාන්න බෑ. මේවා මෙහෙම නෙවෙයි. එතකොට ලෝකයේ යම්කිසි බලවත් රාජ්‍යයන් විසින් බලවත් ආයතන විසින් අර අනිත් මට්ටමේ තියෙන පහළ මට්ටමේ රාජ්‍යයන්වල තත්ත්ව මුළුමනින්ම තීරණය කරනවා. ඒතර බාහිර ප්‍රශ්නත් අපිට තියෙනවා. එතකොට දැන් වෙලා තියෙන්නේ අර මේ හාල්මැස්සොන්ට රණ්ඩු කරන්න වෙලා තියෙන තල්මසුත් එක්ක. ඒ තරමට ප්‍රශ්නේ දැන් ඔඩුදුවලා. ඉතින් මෙහෙම එකක් ඇතුලේ ලේසින අපේ කමක් ගොඩනගා ගන්න ලේසින. හැබැයි රටක ජන සමාජයකට එක්ක වුණොත් දේශපාලන ભેද තියෙන්න පුළුවන් දිනුසෙ. ඒ කියන්නේ එක එක දේශපාලන ભેද තියෙනවනේ. ඒක ශ්‍රී ලංකාව වෙන්න පුළුවන්, නැත්නම් එක්සත් ජාතික පක්ෂ වෙන්න පුළුවන්, ජාවි ભેද, පොදු පෙරමුණ, මේ බෙදීම් තියෙන්න පුළුවන්. හැබැයි මේ බෙදීම් තියෙද්දිත් ඒ අයට උල්ලංඝනය කරන්න බැරි පොදු ජාතික අරමුණු තියෙන්න ඕනේ, පොදු ජාතික පදනම් තියෙන්න ඕනේ. තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මෙන්න මේ පදනම් සහ මේ අරමුණු නැහැ මේ කිසි කෙනෙක් එකඟ වෙන්න. දැන් අවසාන වශයෙන් මම ඔබතුමාගෙන් බොහොම ඍජු ප්‍රශ්න ටිකක් අහන්න කැමතියි. ජාතික නිදහසට 71යි. රට යා යුතු මගේදී අපි ඇති කරගන්න ඕන දේ කෙටියේ. එකක් තමයි හිතන්න ඕනේ මේ රටේ මිනිස්සු ගොඩක් දුක් විඳිනවා. පව්. ඒ එම්පතිය එක. ওই ගොඩක් අය අපි වචන පාවිච්චි කරන සහකම්පණය කියලා. අපි අවුරුදු 2500 තිස්සේ පාවිච්චි කරන වචනේ පව් කියලා. ඒ කියන්නේ මේ ජන සමාජයට අපි වැඩ කර යුතුයි කියන හැඟීම හැමතැනකම ඇති වෙන විදිහේ සමාජ කතිකාවක් සහ මහා මෙහෙයුමක් පටන් ගන්න ඕනේ. එහෙම ගත්තොත් මට හිතනවා එක්තරා ආකාරයකට උබර බතු කරපු චින්තනයේ සම්බන්ධ කාරණේදී
ඒක මතු කර ගැනීමට අවශ්‍ය මුලපිරීමක් මේක තුළ සිද්ධ වෙන්න පුළුවන් කියලා. ඔව් ඇති කරගන්න දෙයට වඩා නැති කරගන්න දෙයට වටිනවනේ. ඒ නිසා රට යා යුතු මගෙදි අපි නැති කරගන්න ඕනේ. නැති කරගන්න ඕන දේ තමයි ගැතිකම. ගැතිකම නැති කරගත්තොත් අපි අපේ කමට යන්න අවශ්‍ය මූලික පියවර තිබුව වෙනවා. ඔව් ගැතිකම නැති කරගෙන අපි අපේ කම ආරක්ෂා කරගෙන ඉදිරියට යනවනම් රටක් විදිහට අපිට සැබෑ නිදහස ළඟා කරගන්න පුළුවන් කියන දේ තමයි ඔබතුමන් මතු කරන්නේ. ජාතික දිනය අපි හෙට දවසේ සමරනවා. ජාතික දිනය දේශපාලනික නිදහස ලැබලා හෙට දිනේට වසර 71ක් අපි සමරන්නේ. ජාතික දිනේ ප්‍රධාන සමරමු උත්සවය හෙට පැවැත්වෙනවා ගාලු මෝදර පිටියේදී. මෙවර අධිකරු ජනාධිපතිතුමන්ගේ සහ ගරුවා ග්‍රාමාධිතුමන්ගේ ආරාධනින් විශේෂ ආරාධිත අමුත්තාලය සම්බන්ධ වෙන්නේ මාලදිවයින් ජනාධිපතිතුමන්. එතුමන් අද දිවයිනට පැමිණියා. හෙට දවසේදී ත්‍රිවිධ හමුදාව පොලිසිය මේ සියලු දෙනා එකට එකතු වෙයි ආචාර උත්තමාචාර සහිතව වෙනදා වගේම ඉතාමත් අති උත්කර්ෂයෙන් අපි සමරන්නේ 71 වෙනි ජාතික දින සැමරුම. ඒ වෙනුවෙන් අපි ITN මාධ්‍ය ජාලය වෙනුවෙන් සුබ පැතුම් එකතු කරමින් අද දවසේදී මේ සාකච්ඡාව ගොඩනගන්නට රට යා යුතු ඉදිරි ගමන් වග පිළිබඳ හොඳ අර්ථාන්විත සාකච්ඡාවක් මේ සංවාදය තුළ ගොඩනගන්නට සහාය වුණ ඔබතුමන්ට ස්තුතියි. සබරගමු ආණ්ඩුකාර ධම්මදිසානායක මැතිතුමන් ඔබතුමන්ට අපි සුබ පතනවා. සබරගමු වෙනුවෙන් හොඳ මෙහෙවරක් හොඳ සංවර්ධනයක් සබරගමුට ගේන ජනතාවට සංවේදී සංවර්ධනයක් ගෙන එන්න ඔබතුමන්ට හැකියාව ඉන ප්‍රස්තාව ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අපි ගොඩනගන්නට උත්සාහ කරේ රට යා යුතු මඟ පිළිබඳ නිවැරදි චින්තනයක් නිවැරදි සංවාදයක් නියමිත වේලාවක සුදුසු වේලාවක මේ ITN මාධ්‍ය ජාලය හරහා ඔබට සමීප කරන්නට අපි සමුගන්නවා. අපි ඉදිරිදී සෝදානම් කාලීන අවශ්‍යතාවයන් මත මෙවැනි සංවාද මෙවැනි කතිකාවත නිර්මාණය කරන්නට ජාතික දිනයට නැවතත් සුබ පැතුම් එකතු කරමින් අපි මේ සංවාදය මෙතනින් සමාප්ත කරනවා. ඔබට සුබ රාත්‍රියක්.